දස්විසි දෙක උසස් පෙළ විිාගේ තියරි පන්තිමාලාව තුළ අපි සාකච්චා කරමින් ඉන්න වෙළඳ පලට ආණ්ඩුව මැදිියත්වීම කොටසේ. නිෂ්පාදන සහනාධාර පිළිබඳව පසුගිය විඩියෝ පාඩමෙන් අපි සාකච්චාකිරීමක් කලාඒ පාඩම ඇතේ නිෂ්පාදන සහනාධාර පිළිබඳව සම්පූර්ණ දැනුවත්කරීම ඔබට ලබා දුන්නා. නමුත් අපට ඒයටතේ කිසිදු අභ්‍යාසයක් කරන්න බැරිවුනාඒ කොටසේදී. එසා අද මේ පාඩම් කොට සහරහා, නිෂ්පාදන සහනාධාර පිළිබඳව පොද අ භසයකුත් විභාගහපු බහවරණ ප්‍රශ්න කීපයක් සහිතව විියෝගත ප්‍රශ්න දෙකුත් සාකචා කරනම බලාපොරොත්තුව වෙනවා. ඒවගේ මේ නිබන්ධනය අවසන් කොටස විදිහට කෘෂිකාර්මික බහන්ඩ පිළිබඳ ගැටලුව කෙන කොටසත්. පහුගේ විවාාග හැමේකේම ටයක්ක් වැඩිපුර වැදගත්තුන පාඩම් කොටසත් ඒ කොටසත් ඔබේ නිබන්ධය අවසන් කොට හැටියට සාකච්චා කරන්නයි. අද අපේ YouTube නාලිකාව හරහා ඔබට අහන්නට බලන්නට සලස්සන මේ පාඩමෙන්. කහතා කරන බලාපොරොත්තුවෙන්නේ. විශේෂම මේ පාඩම් කොටස් අප මේ අවරුදු කාලය තුළ ඔබත් එක කතා කර නිසා හරියටම දිනයක් වෙලාවක් වෙන් කරගෙන අපි කලින් කරපු ක්‍රමවේදයට පාඩම පාත්වනයකෙන් ඔබට මේ කාලයම් අපාසුතාවයක් ඇතිවේ කියළ හිතල අප මේ ඕනම අවස්ථාවක ඔබ මේ පාඩම් ආාවරණය කරගන්න පුළුවන් වෙන විදිහයට මේ සතිය තුළ youtube චනල එක හරහා මේ විදිහට ගෙනගන්න අස්ථාවක් ඔබට උදාකළ දුන්නේ. නම් අප යද මුලින්ම මේ විඩියෝ පාඩම තුළ නිෂ්පාදන සහනාධාරයට තේ අභ්‍යහාසටික සම්පූර්ණ කරලා ඉන් පසුව අපි අවසාන වශයෙන් කෘෂිකාර්මික බහ්ඩවල ගැටලුව පිළබඳව සාකච්ඡා ඔබේ නිබධන්නේ පිටුවන්ක හැටේ අභ්‍යාසය ඇපිුලිම සාකච්ඡා කරන්නේ. ඔබ ඉල්ලුම් සැපියුම් සමීකරණ දෙකක් දීල සමතුලිත මිලහා ප්‍රමාණය. ගේම මතුි ේද පරිබෝග තරික්්‍යය නිෂ්පා තික්ත්්‍යය ගනයරන කියන සුපපුරුතු ප්‍රශ්ණ කීපේ තියනවා ඉන් පසුව සහන අධාරයයක් දීල ඒ හරහ කලිතු ගණනේ කිරීමම් කකිපයක් අපට දීලතේයනවා. අපි ොලින්ම කතා කරමු සමතුිත මිලහාහ ප්‍රවාණය පලමු කොටසේ. ඉල්ලුම් සමීකරණය, සැපියුම් සමීකරනය ඔබට සමාන කරගන්න පුළුවන්. ඉල්ලුම් සමීකරණය තියෙන්නේ දෙසීය රින හතරයිපී සැපයුම් සමීකරණය තියන්නේෙ රින හැත්ත ඇවදන දෙකයිපී. මෙදක සසාමාන කරගත්තුත් රින හැත්තෑව මෙහෙටේදී දැන හැත්තෑවයි රිණ හතරයි පී මෙහෙටේදී දනහතරයිී හයයි පී සමානයි දෙසය හැත්තාවක් කෙනවා. ඔබට පුළුවන් දෙපැත්ත හයිම් බෙදාගන්න පී සමානයි ඔට පේනවා දෙසිය හැත්හම් බෙදුවොත් මෙතනනව හතරයි විසි හතරක් තිහට හයව පහක් කෙන හතලිස් පහ. සමතුලිත මිල ඔබට ගන්න පුළුවන් රුපියල් හතලිස් පහයි. එවගේ අපි මේක සමතුලිත ප්‍රමාණය හොයා ගන්නත් තෝනේ අපිල්ලුම් සමීකර ඩාදේශ කලො දෙසිේරන හතරයිප දෙසරන හතරයිපී වෙනුවට හතලිස් පහ පාදේශ කරනවා හතලිස් පහේවා හතරක් කෙල කෙලක කියන්නේ එකසි අසුවක් දෙසය එකසි අසුවක් කඩු කරහම රෘක්තරයනවා විස්සා. ඔබොෝන මේ හතලස්ාමිතට දාන පුුවන් අනුවයි ඇත්තෑව ගිහම ඒත් වෙස්ස. සමතුලිත මිල රුපියල් හතලිස් පහක් සමතුලිත ප්‍රමාණය ඒකක විශ්සක් කියන පිළිතුරු දෙක අපට ගන්න පුළුවන්. දෙවැනිකොට සැහන්නේ සමතුලිතේ පාරිභෝගික අතරික්ත්තය හා විෂ්පාදන අතරිත්තය. අපි මුලින් පාරිභෝගික අතරිත්තය ගරණය කරලෙමු. ඕට මතක ඇති පාරිභෝගික අතරිීක්තය සමතුලිතය හදිය අපිට සූත්‍රයක් පාවිත්‍යා කරන්න පුළුවන්. උපරිම ඉල්ලුම් මිල රින සමතුලිත මල ක වැඩිර්ඩෝන සමතුිත ප්‍රමාණයෙන් සම්පූර්ණ කොටස බෙදන්ඩෝන දෙකින්. උපරි මිල්ලුම් මිල් අපි දන්නන්නේ නැහැ සමතුලිත මිල හතලිස් පහයි සමතුලිත ප්‍රමාණයක්ක විස්සයි මේක දෙකින් බෙදාගන්න පුළුවන්. ඇතර මේ උත්තරේ ගන්න ඔබට අවශ්‍යයි උපරිම ඉල්ලුම් මිල අපි ගණනය කරමු ටක්ගාල පුංචි පෙර වැඩක මං ඔබට හැම විටම කියලා තියෙනවා මොකක්හරි තොරතුරක් ඔබ ගානට හදලා පෙන්න්නන්න වන. එක පෙරවැඩක් ලෙස පෙන්නන්න හොය හරි තැනක කටුවැඩ කරලා උත්තරේ කෙලිම දාන්න එපා උත්තරේ ගත් හැටිය අනිමාරයෙන් හදන්. උපරිම ඉල්ලුම් මිල එන්නේ ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් වෙන මිල. මේ සමීකර තිබේ කිව්ඩී සමානයි දෙසීරින හතරයිපී. උපරි ඉල්ලුම් මිල කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය බිින්දුවක් ප වෙන ිල. එනම් කිවුඩි බිඳුවක් කරලා අපි මිල උක්ත කරනවා. හතරයිපී සමමානයි දෙසීයනම් සමානයි දෙසය හතරෙන් බෙදුව මෙෙනවා පහ එ මෙතැන්ට දාගන්න පණහා. පණහෙන් හතලිස් පහක් අඩු කරන්න පහයි විස්සෙන් වැඩි කරන්න විශ්‍ය පහක් සීයි සය දෙකෙන් බෙදුවමටයි රෘුපියල් පණහක උත්තරය. පනයි හතලස් පහ පහයි පහ විස්සෙන් වැඩි කර සයි සිය දෙකෙන් බෙදුවම පණහයි එන මෙතන අපට එනවා පාරිභෝක අතරිික්තය රුපියල් පණහා. ඊලකට නිෂ්පාදන අතරික්තය අපි ගනම් බැලුවොත් සමතුලිත මිලරිීන අවම සැපයුම් මිල වැඩි කරන්න සමතුලිත ප්‍රමාණයෙන් බෙදන්න දෙකින්. මෙතන සමතුලිත මිල අපි දැන් දන්නවා හතලිස් පහයි ආමසපයු මිල දන්නේ නැහැ සමතුලිත ප්‍රමාණය විස්සයි දෙකෙන් බෙදා ගැන්න. මේ උත්තරේ හද්දිත් එෙනම් ඔබට පුංචි පෙරවැඩක් අවශ්‍ය වෙනවා අවම සැපයුම් මිට. දන අවම සපියු ිල හොයදී අපි පදනම් කරගන්න සපියුම් සමී කරණය ප්‍රින හැත්තව දන දෙකයිී අවම සපයුම් ිලේ තේරුම තමයි සැපයුම් ප්‍රමාණය බින්දුවක් වෙන ොට මිල කීද. එනම් මෙයා බිඳුව කරන්න. කල්ල මිල උක්ත කරන්න. ප්‍රින හැත්තෑම මෙහිටේදී දන හැත්තයවයි පී සමානයි හැත්තව දෙකින් බෙදන්න තිස්පාහයි. හැත්තෑහෙරගෙනව දන හැත්තෑවයි සමානයි දෙකයි පී නම් පිී සමායි තිස් පහයි. හතලිස් පහෙන් තිස්පහ කඩු කරන්න දහයයි දහය විස්සෙන් වැඩි කරහම දෙසීයි දෙසය දෙකෙන් බෙදුව මෙෙනවා රෘපියල් සීයයි. සලීසින් ඔබටේ උත්තරදය ගන්න පුළුවන් පාරිබෝගි අතරීෙක්තය රුපියල් පණහයි නිිෂ්පාද නතරික්තය රුපියල්ය. අපි දැන් ඊඒරඟට බලමු කොහොමද මේ අභ්‍යාසයට සහනදාාර ගලපලා ඉතුරගන ක්‍රීප්ි කරන්න කොමද කියෙක්. ියල් ය නිෂ්පාදන සහනාධාරයකින් පස්සේ ඔබටඒ දීරතිීන සියලු කොටස් අපි ගණනය කරන්නරනේ. අපි මුලිම බලමු ෆෘුපියල් නමේක නිෂ්පාදන සහනාධාරයක් ලබාදුනට පස්සේ අලුත් සමතුලිත මිලහා ප්‍රමාණය ගණනය කරන්න. බැබ දන්නවා ඉල්ලුම් සමීකරණය දෙසීය රන හතරයි පීතියෙන්නේ සැපියුම් ශ්‍රිය රන හැත්තඇය දන දෙකයි පීතියෙන්නේ සහනාධාරයක් දුන්න කිව්ව ගමන් බදවලදි වගේමයි ැුම්කරු ගැනමිල විකුණුම්කරු ලබන විල වෙනස් වෙන. එඒස අපි තර මේ PB විදිහට මේ P විදිහට සලන් ෝේමයි ගොබට කලින්ම කිව්ව කලින්පාඩ මේ පැදිරි කළ දෙැන් අප මේ සුළු කරංාවොත් දෙසයරීන හතරයි PB සමානයි ප්‍රින හැත්තෑව දන දෙකයි ඔබ දන්නවා P කියන එක අපි කොහොමද ලියන්නේ සහනාධරය ගලපල සහනාදාර දෙද්දි විකුණුම්කරුට ලබෙනවා ගැනුම්කරු ගෙමිලට අතිරේකව ආ්ඩුවල් ලබෙන සහදාර දස් මේක සහන ආධාරය රෘපියල් නමයක් බව කිව්වා එන අපට කරන්න තියෙන්නේ සහන ආධාරය වෙනුවට නමේ ආදේශ කරන්න දැන් තෞදුරටත් අපි මේ සුළු කරගන ගියෝ රින හැත්තෑව දන දෙකයි Pබ දනයි දනයි දන දෙවරක් නමේ දහාටක් වෙනවා රින හැත්තෑවට මේ දන්න දහාට කළපල ගත්තොත් අපට උත්තරේනව හරියටම රින පනස් දෙකත් දන දෙකයි Pබ. මේ පැත්ත දෙසිියරන හතරයි ප. රින්න පනස් දෙකපි මේ පැත්තටගේ නො දැන පනස් දෙයි දෙකයි PීBට දැන් එකතු වෙනවා හතරයි PB හයයි Pබ සමානයි දෙසය පනස් දෙකයි. අපි දෙපැත්ත හයෙන් බෙදුවොත් අපට හරියටම හොයා ගන්න පුළුවන් සහනාධාරයෙන් පස්සේ මිලහෙවත් සානධරෙන් පස ගැනුම්කරු ගවෙන මිලෙ. ත දෙසිය පනස් දෙක බෙදන්න මෙතන හතරයි විසි හතරයි දොලහට හයිව දෙකයි රෘපියල් හතලිස් දෙකක් එනවා. ඔබට මතක ඇති සහනාධාරයට පෙර සමතුලිත මිල තිබේ හතලිස් පහක්. සහනාධාරය නිසා හතලිස් පහක් තිබ්බ මිල දැන් අඩු වෙලා හතලිස් දෙකට. දැන් අපි හොයන්ඩෝන හැනිපැත්තෙන් සහනාධාරෙන් පසු ප්‍රමාණය මම එක නිතරබට කියල දුන්නා. ප්‍රමාණය හොයදදි මේේ හතිස් දෙක කියන්න පිබන. ක ඉල්ලුමට ආදශ කරට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ඕනනම් සහනාධාරය ගැලපු පසු සැයුම් ශවිතේ මෙතැන්ට ආදේශ කරන ප්‍රශ්මයන්නේෑ. ඔබට ඕනම් මේ හතලස් දෙක මෙැන්ට ආදේශ කරන්න හැබේක බෑ. හේතු මේ PB මෙතරන්න කව P. PBව Ps කරලා ඕනම් මෙතැන්ට ආදේශ කරන්න පුළුව. අපි වඩා පහසු්‍රමේ තමාන ඉතර ඉල්ලුමට ආදේශකරනයක ම මෙත ඉල්ලුමට ආදේශ කරල උත්තරේ ගන්න. QD සමානයි දෙසය රින හතරයි දෙරි හතරයි පB කැනෙ හතලිස් දෙකයි එම් දෙසිියෙන් අඩුවෙන්න්න ඕනේ හතලිස් දෙගේේව හතරක් යැන එකසිිය හැටක් මෙතර උත්තරේ නවා එතකොට තිස් දෙකක්. ට මතක ඇති කලින් තිබ්බ සමුතුලිත ප්‍රමාණය ඒක විස්්සයි දැන් ඒකක තිස් දෙකයි. අපට ලියන්න පුළුවන් සහනාධාරයට පසු සමතුලිත ිල පියල් හතිස් දෙකයි සමතුලිත ප්‍රමාණය ඒක තිස් දෙකයි කියලා. දැන් ඔට මම කිව්ව හතාාව ඔප්පු කරන්න මේ හතලිස් දෙක සහනාධරෙන් පස සැපේීමටත් දාලා පෙන්න්න. මෙතන්ට හතලිස් දෙක දැම්මොත්ත ඔබට පේෙනනවා හතලිස් දෙකේව දෙකක් කියය නසූ හතරයි. අසු හතරෙන් පනස් දෙකක් අඩු කර. අසු හතරයෙන් පනස් දෙක අඩු කලත් උත්තරේවා තිස් දෙක්. මේක හතලිස් දෙගනේ PN ඔබ දන්නවා PීB දනස් නට සහනාධර නම එකතු කර කියදෙන්නේ පනස්කයිනේ. ඔබේ ඳට පනස්කදාාන් පනස්සකේව දෙකක් කියලා කියන්නේ එකේදකයි. එක ේදක හැත්ත වැඩු තු ත්‍ර නොක ති දකයි කිය . මොන්න ජතතිය නත් ටම හදා ගන්න පුළුව ඔබෝධදයක් තම දගත්තේ අපිියන් ලන් කොටස් වරට. ඒරක ටහන්නේ ගැනුම්කර ගවන මල වචන හැදන ගැනම්කරු ගැවන මි හා ප්‍රමාණ නෙමේ ගැනුම්කරු ගෙවන මිලාහා විකුණුම්කර ලබන ේ. බ උත්තරඇල වරයි ගැනම් කරු ගෙවනමීල හතලිස් දෙකයි ලබ. ඒ අයි වෙන දන්න දෙයක් නෑ ඔට කෙලිම්ම ලියන්න තියෙන්නේ PB සමානයි හතලිස් දෙකයි. P. හොන මන්ද ඉසල කියල දුන්නා PBට සහනාධාරය එකතු කරයි. Pී ඇවිල හතලිස් දෙකයි සහනාධාරය නමයයි එකතු කරා මුත්තරය පනස්සේකයි. ඉඳකටහන සහනාධාරය සඳ රජය පිරිවය ගරණය කරන්න කියලා. අපි හදමු සහනාධාරය සඳහා රජේ පිරිවයි. රජයේ පිරිව එන්නේ ඒකක සහනාධාරය වැඩි කරන්න සහනාධාරයට පසු ප්‍රමාණය. සහනආධාරය නම යි ලමයි. සහනාධාරයෙන් පස්සේ ප්‍රමාණය ඒක තිස් දෙකක් තියනවා. එනම් තිස් දෙක නමෙන් වැඩි කරන්න. න දෙක් දහටයි නමේ ඔතුනක් විසිහත එකයි විසිටයි. රුපියල් දෙසල් අසු අටක්. සහනාධාරයේ සඳහා රචයට දරන්න සිදුවන වියදම දෙසි අසූ අටයි. ඉළකට නිෂ්පාදකය හා පාරිභෝගිකයා සහනාධාරයෙන් ලබන වාසය ගණය කරන්න කලා කියේන. ඔබ හොඳට මතගතියාගන්න ඔන්න ඔය ප්‍රශ්නේදී මට ඕනත් ඔය ප්‍රශ්ණතම වැඩිපුරතා කරන්න පහුගිය සාකච්ඡාවවිදී ඔබට ම කිව්ව පාරිභෝග්‍ය ලබන වාසය කියන්නේ පාරිබෝග අතරික්තය වැඩි වෙන ගාන. නිෂ්පාදකැලබන වායකන නි්පාන අතරික්තය වැඩි ව ා රුජුකෝණයක වර්ගඵලය ලෙස ඒ ගණනය කළ නොහැකි හේතුව තමා සුබසාධන හානය පාරිභෝක වායයට හෝ නිෂපාදන වාසියයට ගන්න බෑ කියන එක. අපි පුොඩ්ඩක් මේ කතාව පැහැදිලි කර ගම් මේ විදි හට හැම කෙනාම් හොඳින්හගත්. මම් මෙතන ඉතාම දළ සකහනක් ඇදල පෙනන ඔබට මේ කතාව මෙතැන ඉල්ලුම් වක්්‍රේදිී ඔබ දැක්ක මෙතැන්ටාවේ පණහායි සැපයුම් වක්්‍රය පටන්ගත්තේ තිස් පහෙන්. මෙතනාවේ හතලිස් පහයි ප්‍රමාණයාවේ විස්සයි. නිෂ්පාදන සහනාධාරයක් දුන්නට පස්සේ ඔබ දැක්කා සහනාධාරයෙන් පස්සේ මලාව හතලිස් දෙකක් ඒ තම ඇත්තරම් පබී කලපි ගත්තේ ප්‍රමාණයාව ඒකක තිස් දෙකක් නව සමුතුලිතේ සිට පැරණි සැපවම් වක්කට සිරස්තුර සහනාධාරය නමයයි හතලිස් දෙකයි නමය එකතුන් හම පනස් එකක් එ ඕනේ දන ප සහ පොඩක් පන තන ද පස්යගෙන් කහමදක ලොබට හිත ඒ ගන්ගන්න එප මේ රූප සහන පරිමාණ බෙක්නෙම පනස් එක දක්වා එටට පනස්ස එක තම පස්ෙලක හරි මේ අපි දල සහනක් අදන්නේ හරිරයට පරිමාණකලව තරිර උත්තරය නවා. දැන් එතකොට හොඳින් බලන් ඉන්න අපේ අහන්නේ පාරිභෝක්‍යක වාසීද. මෙන්න කලින් පාරිෝක අතරෙක්යේ අප එක හැවලනන් මෙන්න දැන් අලුත් පාරිෝ තරික් යේ කල ේික. පාරිබෝගික අතරිික්තේ වැඩිවීම කියල කියන්නේ ම එන්න මේ පාට කරන කොටස්ටික. ත්‍රබට පුළුවන්න්නෑ හදල පෙන්නන්න පාරිබෝගිකගේ වාසය කියලා කියද්දි අපි කොයිම වෙලාකොවක්කත් මේ මැද්දෙන් ඉරගල මේ කෑල්ලගන්නෑ මේ කැවිල්ලා අහිමි සුපසාදන. අපි ගනි මේ පාටකරටික විතරයි ්‍රපීසියම සමාන්තර පාද්ක එකතු කරන්න තිස් දෙකයි පැත්තට විස්සයි. වැඩි කරන්න මේ පැත්තර තියෙන ආධාරකයෙන්. හඇැලස් පාගැෙන තුනයි බෙදන්න ඒක දෙකේ. එතර අපට උත්තරයෙනවා තිස් දෙකයි විස්සයි කල කියන්නේ පනස් දෙකයි පනස් දෙක වැඩි කරන්න තුනේ. එතරෙන එකසිය පනස් හයක් ඒකසිය පනස් හය බෙදාගැන්න ළමයි දෙකේ එකසිය පනා දෙකෙන් බදුවත් හැත්ත පහයි හයි දෙකෙන් බෙදුව කියන්නේන්නේ තුනයි. හැත්ත පහයි තුනයි හැත්තාටක් කියනවා. ඔය හැත්තාට තමා අපි ගන්නේ පාරිභෝකැග වාසිය කියලා. ඊලකට අපි නිෂ්පාදකයාගේ වාසය ගණනය කලොත් නිෂ්පාදකයාගේ වාසය බවට පත්වෙන්නේ නිෂ්පාද නතරීක්්‍ය වැඩිවීම. මේ කලින් නිෂ්පා නතරීක්තය දෙැම අලුත් එක් නා ගතරික්තය මේක තර මේේටික තමා නිෂ්පාද තරික්තය වැඩිවීම ො මේ නිල් පාටි පා කරන කොස. ඇද එතනත් ඔට ගන්න පුළුවන් තිස් දෙකයි විස්්සයි තමයි මේ පැත්තෙන් ආධාරක පාත් සමාත්‍රපාද දෙක එක වැඩිරම බැත්තේ උසෙන්නේ අතලිස් පහෙහිදල පනස් එක වෙනකා හයකි එක බෙදන්න දෙකේ. එතර මෙතන පනස් තුනෙන් වැඩි කලෙෙන් බෙදුවන හැත්තාට නම් හයන් වැඩි කල දෙකෙන් බෙදුවක ඒවගේ ්ල් ේච් උත්රයක් කියෙන්නට දෙගුණ එක උත්තරයා. හැත්තටේව දෙගක් කියන්නේ හැත්තඇව දෙ සය හතලි හයි අටේව දෙක් දාසයයි එකසේ පනස් හයක්. රුපියල් එකසේ පනස් හයක්. මතකතියා ගන්න කිසිම වෙලාවක. මෙතන තුනයි තුන වැඩිකිරීම තිස් දෙක කිය කවරවරි හැදුව. මෙතැන හයයි හයි වැඩිකිරීම තිස් දෙක කියලා කවරහරි වාසය හැදුව එක වැරදී. කද මෙන මේ අහිමි සුබසාදන කොටස වාසය කොටසක් ලෙසෙන්න්න බැරනිසා. ඉළකට හන්නේ පාරිබෝ අතරිීක්තය හා නිෂ්පාදන අතරික්තය, සහනාධාරෙන් පස්සේ පාරිභෝගිකය ගතරික්තය අපි ගරණය කරොත් අපි දන්න උපරමිඉල්ලුම් ිලේන පනහයි අපි කලින් හැදවා දැන් සහනාධාරයෙන් පසෙ පාරිභෝගකයා ගවන්නේ හතලිස් දෙකයි බහන්්ඩ තිස් දෙක ට දෙකෙන් පෙදළගල්. අපට පෙනෙයි පෙතරේන අටයි. අට දෙගෙන්ැ පොත් හතරයි තිස් දෙකේව හතරක් කියලා කියන්නේ රුපියල් එකසිය විසි අටක් පරිබෝ කතරරික්තේ විදිට එනවා. මං ආයි ප්‍රශ්නයක් න. සහනාධාරයෙන් පස්සේ පරිභෝග අතරරික්තේ එකසේ විසි අටයි. මතකද සහනාධාරට පෙරපාරිබෝගකතරරික්තේ පණහයි. පාරිබෝගි කතරරික්තේ පනහිදං එකසිේ විසියටට වැඩි වෙන කියද හැත්තාටා මංකොවක් පාරිබෝ කතරිීක්තේ වැඩිවීම තමයි පරිභෝග්‍යගේ පස්සේකය හරට ැල්ලත. ඉළඟට අපි ගත්තුත් නිෂ්පාදන අතරරික්ත්තය නිෂ්පාදකැට ලැබෙන මිල පනස් එකක් පස් එකයි. නිෂ්පාදක අපේක්ෂා කරන අවමිල ඔබට මත ඇති පරණ සැපියුම් වකරෙන් අපි ගන්නේ තිස්පායි. ඒ වැඩිකරන්න ප්‍රමාණය තිස් දෙකයි දෙකෙන් බෙද. මෙතර එනවා පනස්සගෙන් තිස් පහක්ක්‍යයන දාසයයි දාසේ වැඩිකිරීම තිස් දෙක බෙදීම දෙක මෙතන අට වැඩිකිරීම තිස් දෙක බැදීම දෙකවගේ දෙගුණෙක උත්තරයක් යන්නවා. ඒකැන රුපියල්. දෙසිය පනස් හය. ඔබට මතක නං කලින් නිෂ්පාද න අතරීක්තය තිබ්බෙකයද සීයයි. දැන් නිෂ්පාද න අතරිීක්තයකද දෙසය පනස්හයයි. නිෂ්පාදන අතරික්තයේ වැඩි වෙලා එකසිේ පනස් සයිකින්.මං කිව්වා නිෂ්පාදන අතරීක්තයේ වැඩිවීම තමයි නිෂ්පාදක ඇලබන වාසිය එකසය පනස් අයයි. සහිතා හොඳින් මේ ඔප්පු රීම ඉගෙනගන්න විවාාහ ප්‍රශ්නක මේ කොටස්ෙකොට මොනගැ ැති සායි ම මේ ප්‍ර්න ඇතුලේ මේ එකක සාචා කල. අවසන් වශයන ගානය හන්නේ සුබසාධන ප්‍රතිවිපාකය තිය අපට හදල පෙන්න්න පුළුවන් සුබසාධන ප්‍රතිවිපාකයේ බවට පත්වෙන්නේ මෙන මේ කොටසන මේක වර්ගඵලේතමා සුබසාධන ප්‍රතිවිපාකය මිටිකෝ. අපි කෙලින්ම කියනවා සුබසාධන ප්‍රතිපාකය රත සුබසාධන හානය කලමකි උුණන් හරි. සහනාධාරය නමයයි ප්‍රමාණ වෙනස් වුනාා විස්සයි නන් තිස් දෙකට දොලහකින් ත්‍රික නේ වර්ග ලය නි සාදැ ෙදලගන්න. මෙතන දෙකයි දොළහහිකැ පොත් හැයි නමේව හයක් කියයන රුපියල් පනස් හතරයි. ඔබට විකල්පයක් ලෙස මෙහෙමත් හදන්න කොඩුවන්. පාරිභෝගික අතරීක්තය වෙනස් වුනා හර්ගයට බූන මතක ඇති හැත්තාටක්. නිෂ්පාදන අතරීක්තය වෙනස් වුන එකසිය පනස් හයක්. රජයේ පිරිවයක්කාාව ඔබට මතක ඇති දෙසි අසු වටක්. ඒ පිරිවයක් නිසායික වරහන් කරනවා දැන් එක සුළු කල බලන්න මෙතන එකය පනස්සාය හැත්තා අට එකතු කළොත්ව නවා දෙසිියය විසි අටයි දෙසිිය තිස් හතරයි. දෙසිය තිස්හතරයි දෙසි අසු වටයි අතර වෙනස ඔබට ඉතා පැහැදිලි ඔපේනවා පනස් හතරක් රිනාගයා. ඒක තමා සුබසාදන හානිය. දැම් මන්ද ඔබ පටලවගන්න නැහැ මෙතන සුභසාධන හානිිය පනස් සතරයි. මෙතන්ට පිලියන්නේ හානිිය කියලනෙ මේ සුභසාධනය වෙනස්වීම ක්‍රිණ පනස් අතරයි. සුභසාධනය වෙනස්වීමරින පනස් සතරයි කියන්නේ සුබසාධනය පණස් හතරහි අඩුනා කියල. කවදාවක් මේ වගේ විශාල ගනයකරීම් ප්‍රමාණයක් සහිත ප්‍රශ්නයක් විාගයන්නේ නැහැ මේක අපි ඔක්කෝමටික හදුවේ සහනාධාරයෙන් අහන්න යෙන සියල්ල ානය අහල ඉවර කර මං ඊල්ලකට ඔබට විභාග ප්‍රශ්න දෙකක් දලතියේ නො එකක් දෙදස් හත උසස් පෙල විභාග ප්‍ර්ය. ඔපට දෙනවා පුංචි ලේඛනයන් ඒ ලේකනේ දිහා බලක් එල් ලේකන ඇසරු කොටගෙන තමයි. ප්‍රශ්න කීපය හලතින් අපි බලම එකක උත්තර ගන්න විදිහ. මගේ සසති කලින් දවසේ පාඩමේදී කලින් විඩියෝ පාඩ ේීත ොට කිව්වා අප සාමාන්‍ය පන්තියක් සූ හරහ කරදදි මංකොට විනාඩි දෙකතු නක්ද නොගාන හදන්න ඔබේ වෙලා ගන හදල ඉන් පස්සේ අපි සාකච්චා කරන්න. නැත් මේ YouTubeුබ හර මේ පාඩම් බලද ඔට ඕන හොත පාඩම නමත්තල ඔබට නැවත වැඩ කරල්ලා පාඩම් බලන්න පුරුව. ඒස මේ ගානක් හදනකොට මේ ොහොතේ ගාන හදල නැත්තන් මේ පාඩම් මෙතරින් නවත්තන්න. නවත්ත ලොක තනියම් මේ ගාන හදල ඉන් පස්සේ නැවත මේ විඩියෝක පලේ කරලා මේ ගණනයකරපු විදිහ ඔබ හිතපු විදිහත් එක් හරිද නැද්දක එක බලන්න ඒක තම හොඳම කරේ ට මේ ඉගනගන්න ඔට ටියවට් එක ගාන හදරන්න බැරිනම් වෙන කොේක හරි මොක හරි බ තනියයන එක කර උත්සාහ කරන්න. සහල් වෙලඳ පොලේ සමතුලිත මිලහා ප්‍රමාණය කියද කියෙලාහනු. හොඳට මතක දයාගන්න මේ වෙලාවේ සමතුලිතය කීද කියලා කියන්න ඔබ ප්‍රස්ථාරයක් අඳින්නවත් සමීකරන සමාන කරන්නව තවශ්‍ය නෑ. ඔබට මේ ලේකනේ බලාගෙනම සමතුලිතේ කියන්න පුළුවන්. හේතුව මේ ලේකන එක තැනකද ඔබට පේනවා ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි සමානවයවා. ඒ හරියටම ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන හතලි හේදී. ඔබබලන් ඉල්ලුම් ප්‍රමාණය කකිලග්‍රෑම් ිලියන හතලිහේද. සැපයුම් ප්‍රමාණයක් ිලෝග්‍රෑම් මලියන හතලිහි මහො මි රපියල් හතලියහයි. එන සමතුලිත මිල රුපියල් හිහයි සමතුලිත ප්‍රමාණය කිිලෝග්‍රෑම් ලියන හතලියයක් කියලා ඔබට එක නිකම්ම ලියන්න පුළුවන් කිසි මආයාසයකින් තොරව. දෙවනි ප්‍රශ්නය හනව සහල් කිලෝග්‍රෑමේකට රුපියල් විස්සගාන සහනාදාාරයක් දුන්නොත් වෙළඳ පොලේ නව සමතුලිත මලහා ප්‍රමාණය කියද ඔබේ පිල්තුර පැහැදිලිකිරීම සඳහා ප්‍රස්ථාර සටහනක් අද. අප තේරුන්ගන්නලමයි දෙවනි කොට සටත් අපට උත්තරය කියන්න පුළුවන්. ාරය අන්න්නතු කනෙ රජෙස්පන් කරලා. නමුත් විවාාග තා පැහැදිලිව කියනවා ප්‍රස්ථරය අඳන්න කියලා විභාග කිව්වොත් ප්‍රස්ථාරය අඳදින්න කියල ඔබ නෑන්ද කියන්නේ ඔබේ ලකුණු ගාන කඩුවරු. අපි නිසා මුලින්ම ප්‍රස්ථාරය ඇන්ඩලා මේකට සහ දර ගැලපිල්ලක්කරු. ඔබට වෙන මිලතියන්නේ දහායගානය ප්‍රමාණ තියන දලා විස්සගානය අපේ ගමාක් කරගනයා මිල රුපියල් දහයගාන ප්‍රමාණය විශ්සගානය දහයගාන අරන්තින හැට වෙනකක් ප්‍රමාණය රරින පැත්ත අපට ඕර්න්‍ය අපි ධැන පැත්තෙන් විත රක්කන් අපට එසේ විස්ස වෙනගල් ලකුණු කරගත්තනං ඇති ද පි ඉල්ුම් සපින් වක්ක්‍ර දෙක ඇන්දොත් මේ අඳන හැම රේකාවක්ම සරල රේකාලමයි නිසා ඉතා පහසුවෙන් ඔබට ලකුණු කරන්න පුළුව ලක්ෂ දෙක් තෝරගෙන ඒදකයා කල්ලාන්ද. බිදුවවෙ ඉල්ලම් ්‍රමාණය යෙනන එකී වි්සා.ඒවගේ මබට පේනවා ඉල්ලුම් ප්‍රමාණයේ බිින්ඳුවක් වෙනවා මිල හැටේ ඉච්චරයි. ඔබේ එකින් එකට එක එකට ලක්ස ලකුණු කරලා විිභාගේ කාල නස්තිිකරගන්න එපා මේ දෙන්න යාකල් ලැන්දනම් ඒ තමා ඉල්ලුම් වක්්‍රේ. ඉලන්න සපයුම් වක්්‍ර ගත්තොත් මිල විස්සෙදි ඔබට පේනවා සපයුම් ප්‍රමාණ බින්දුව එන පටන්ගන්නි විස්සේ. ඒ වගේ මොබ දැක් මල හ ෙදදි ප්‍රමාණය හතලි යි. ඒතනතම සමතුලිති තියෙන්නේ. මොගක්හරරි ලක්ෂ දෙකක් ලකුණු කරගත්තමම් හොට ප්‍රමාණව ප්‍රස්ථාරයන්ද. මේදකයා කල් අපි ගන්නවා ඒ සමතුලිත මිල හතලිහයි ප්‍රමාණය හතලියි. දැංවොන්න ඔබට කියනවා රුපියල් විස්සක සහනාධාරයක් දුනට පස්සෙේ තත්ත්වය ප්‍රස්ථාරය පැහැදදිි කරන්න කියලා. ඔබට මේක කරන දෙවිදිහත් තයල. ඔබට පුළුවන් සහනාධාරය රුපියල් විස්ස මේ රේකාටම ජෙස්කල්ලාද. නැත්ම් ොුවන් ේකනයක් හදල ේකනය සංශෝධනය කරර මේකන්දී. දැන් අපි උත්සාහරව මෙහෙම දැන් ඔබගාවති නවානේ ලේඛනය මේ ලේන අපි ගමු මිලවෙස් දැන්ටඔපට දීලතියෙන. ඔබ දන්නවා ලේකනය සංශෝධනය කරද්දි සහනාධාරයක් යටතේ අපට ලේසි ක්‍රමය තමා මිල සංශෝධනය කියන්නේන ඒමන අපි ගන්නේ මංඟට කියදුන්නු ක්‍රමෙන් පිට දේල්රන්න නෑ කියාදුන්නු ක්‍රේයටම කරන්න ද මේ ටත්වඩා ලේසිදයක් ීරෙන වනක් මනෝමයෙන් කරන එකත් කියල දෙන්න මුලිම උගන්න විදිර කරනවා. ප්‍රමාණ විදරම ලියන හැබයි ප්‍රමාණ ලියදදි වරදන්න එපා. ඉල්ලුම් තරුව වන මේේ ගන්න සැයුම් තීරුව. කරින හතලිහයි, හරින විස්සයි බිඳුවයි, විසයි හතලිහයි හැටයි. අසූවායි. මිල දීල තිබේ බිඳවෙයි දල දහය විස්සහ හතලිහ පණහා හැට දක්වා. මතකද සහධරය ගලපොක් විදිිය. තියන හැම මිලකින්ම සහන ආධාරගාන මොකක් කරන එක දපි කළේ අඩු කරන එක. එ හැම මලෙන්ම විස්සගානය අප අඩු කරන. හැම මිලෙන්ම විස්සගානය අඩුකරගෙන ගහාාම ඔබට නොම මෙතන ින විස්ස ක දන්නේ රින දහය දන්න එපා ිල රිනවීම තාර්කිකනැහැ. විස්සෙන් විස්සක් බිඳුවයි තිහෙෙන් විස්සක් දහයයි හතලිහෙෙන් විසක් විස්සයි පනහෙන් විස්සක් තිහයි හැටෙක් විස්සක් හතලිය. ත දැන්ඔබට පුළුවන් ලකුණු කරන්න බින්දුවවෙද බින්ඳුවයි දහයිදි විස්සයි දහයිදි විස්සයි. විස්සෙදී හතලිහයි විස්සෙදී හතලි හයි. ඇති ලක්ෂ දෙක් ලකුණු කරම හොඳට මැති ළමයි. ඒ ලක්ෂ දෙක ලකුණු කරලා ඔබට හොුවන් මේ රේකාව ඇඳල පෙන්නන්න මේරේකාාව බැන්දොත් කලින් වක්යට සමාන්තරව එක දකුණට රු. දැ. ඔබ කියයි හරි ලේඛනය සංශෝධනය කරලා සංශෝධිත ලේකනය බලාගන ලක්ෂ දෙක් ලකුණු කරලා අලුත්වක්්‍රයන්ද. ත ප ක්‍රමයයක්තිී නෝකවක අපට මෙහෙමරන්න තිබබව. අපි මේ ලේකනය කරුපයක හිතල මෙතරම කරන. අනු බය. ඉස්සර බින්ඳුවක් සපයන්නේ විස්සට ඔබ දැමකද කරන්න මිලන් සහදරඩු කරන විස විසටඩ කරන බින්ද එන බිඳු සපයන්නේ බඳදුව මර තරග හිතර. ඉස්සර විස්්සක් සපයන්නේ ඔබට පුළුවන් මේකත් එක් බලන්න? ස්සර විස්සක් සපේන මලීේද. ඔබට ස්සර විශසක් සපේන මිල කියලා එනවා හරයටම රුපියල් තිහක්. ඉස්සර විස්සක් සපේන ිල රුපියල් තිහයි. දැන් ඔබ බලනවා තියෙන මිලෙන් සහදරඩුවවන්න තියෙෙන් විසක් අඩු කර උතරේ දහය එනම් දැන් වසක් සපයන හයිට. ඉස්සර හතලියක් සැපයවවේ මල හතලිහේදී. දැ ඒෙන් සහධර විස්සක් අඩු කරන්න. හතලියෙන් විශසක් කඩු කරහම විස්සයි එන දැන් හතලියයක් සපයන්නේ විසට. එනිසා ඔබට අවශ්‍යනං, මෙහෙම ේඛනය හදන් නැතුව ලේඛනයෙන් කරපු දේම මේ ප්‍රමාණත් එක් මිලගැන හිතලා සුළු කරලා හරිටම ලක්ෂකරන ලක්ුණු කරගන තිබා. හැම විට මෝනේ සරර්ල ලේකාවක් අඳන්න ලක්ෂ දෙකයි. එ ලක්ෂ දෙකටක්ගලයා කළග දැන් ඔබටඔ උත්තරේ නවා එතන මිලරුපියල් තිහයි ප්‍රමාණය හැටයි. ට පේනෝ මෙතන තිහයි හැටවෙන කොට බලන්න හරියට මිල තිහේද. ඉල්ලුම් ප්‍රමාණයක් තියෙන්නේ හැටයි කියලා පරණ එකෙන් ගන්නඩුවට මුකද ඉල්ලුමට අදාලා නෑනේ මල සංශෝධනය ටම තිහයි හැටයි කියෙන ැන තමාම සමුතුලිත්ාවතිය. අපෙන් උොන්නදැ තාව ප්‍ර්න දෙගක් හනවා සහනාධාරය සඳහා රජය පිරිවයදක්ව වන්න කියර. රජය පිරිවය. රජය පිරිිවය එන්නේ ඒකක සහන අධාරය වැඩි කරන් ඩෝනේ සහනාධාරයෙන් පස්සෙ ප්‍රමාණය. සහනධරය රපියල් විස්සක් බවපට කිව්වා සහනාධර පස්ස ප්‍රමාණය හැටයි එනම් හැට වැඩි කරන්න ලමයි විස්සයෙන් රුපියල් එක්දස් දෙසීයකාගයක් කියෙනවා සහධර පිරිව. අවසාහන වශයෙන් හනව සහනාධාරයෙන් පස්සේ නිෂ්පාද නතරික්තයේ ප්‍රමාණය තමයි මෙමයි කරන්නේ. ඔබට වෙනවා සහනාධරය ප්‍රස්ථාර ලකුණු කරග නවසමතුලිතයේ සිට පැරනි සැපයුම්වක්කට සිරස් තුරග හරිට මෙතරගිෙනො පණහක් ඒ පනහතමා P. කියරක. එතකොට සහනාධාරයට පසු නිෂපාද නතරීක්තය හොඇද්දී මෙන්න නිෂ්පාදකට ලැබෙන ගාන නිෂ්පාදක අපේක්ෂා කරන ගාන කියන්නේ පරණවකරෙන් ගන්නේ විස්සයි. ච්රකටද ඒක හැටකට මෙ මේ කොටසේ වර්ගඵලය ගණනය කරන්නං ඒක තමා සසාහනාදරෙන් පසු නිෂ්පාදන අතරික්තය. අපි හදළ පෙන්නමු මෙදර හදමු අපි සහනාධාරයට පසු නිෂ්පාදන අතරරික්තය සමානයි නිෂ්පාදකට ලැබෙන ගාන පණහාය. අපේක්ෂා කරන්නේ විස්සයි. ඒ වැඩි කරන්න ප්‍රමාණයක හැටෙෙන් බෙදන්න දෙකෙන්. විසාක් කියන්න තිහයි ලමයි. එ මේ තිහ හැටක් වැඩි කලා දෙකෙන් බෙදනවා කියල කියන්නේ හැට දෙකින් ගැපූත් තිහයි. තිහේවා තිහක් රුපියල් නමසීයකාගයක් නව නිෂ්පාදන අතරෙක්තේ. පණහයින් විස්සක් තිහයි ඔබදන්න තිහ ඒවා දහයතුන්ය නකට හැට ඩිකරතෙ දසට සියය දෙකින් බදුවමෙන් රුපිය නමසය එක තම උත්තරේ මේ විභාග ප්‍රශ්නයක් ඉතා පහසුවෙන් සුළු කරගන්න පුළුවන් යම්මවිිදක පරැම තේරු ුත් . සැයුම්ක්්‍රය ඇඳල සහනාදර ගලපනයක ඉතුරු කොටස්සිියල් පහසුවෙන් මේ ගානය ඔබට කරන්න පුළුවන්. තව එක විහාහ ප්‍රශ්නයක් මං ඔබට මේක හදන්න දීල තියනවා දෙදස් එකොල හේ උසස් පෙල විභාග හපපු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයත් ඔබට පුංචි ලේකනයක් ඉදිරිපාත් කරනවා. මේ ලේඛනය හැබැයි කලින් ලේඛනේ තරම්ම ඉලක්කං ගොඩක් ලක්ෂයන් දෙකයි දීරලතියේ. ලක්ෂයන් මතයි මේ ප්‍රශ්නික උත්රලයන්න ක කියල ති බලුම් කොහොද ඒ ප්‍රශ්නයට උත්තරගන්න ක කියේ. ග ට දල න දත්තයන් දෙකක්. ඔබ දන්න දත්තයන් දෙකින් අපට අන්දින්න පුළුවන් සර්ලොරේක. එම් ප්‍රස්ථාර්ර කඩදදාසයෙක් ඉල්ලම් සැපියම් වක්ර ඇදල සමතුලි මිල ප්‍රමාණය නිර්ණය කරන්න කියලයි ඔබට මොලිමක කියන්. තො මෙතන දීලතින මිලතියන විස්සයි හත්තෑ ඉල්ලම තින අටසය තුන්සීය අ පැත්තෙන් පන්සය ොට තේරුම්ගන්න පුලුවන් ඉලක්කං එක ගත්තම ප්‍රස්ථාර කොලේක ප්‍රස්ථාන දදින ඇත්තර ොහොඳයි. ම කෙනාම පුළුවන් ඒක කරන්න ප්‍රස්ථාර කොලයක් කර විභාග ප්‍රස්ථාරන් දින්න ඕෝන සියගානය අපි ප්‍රමාණය පරිමාණ කරමු අපි දයගාන මිල පරිමාණ කලම එකදෙමු මුලින් අපෙන් අහන්නේ ප්‍රස්ථාර සටහන මේ පැත්ත පැත්ත ප අපි මිල දහයගානය ගමු ප්‍රමාණය අපි සියගානය ලක්පුුණු කරගනයමු ට කියන මුලින්ම ඉල්ලුමේ ලක්ෂ දෙක මිල විස්සේදී ප්‍රමාණය අටසීයක් මිල විස්සේදී ප්‍රමාණයයටටසීයක්. ඉළඟට මිල විස්සේ යටතන්න ප්‍රමාණය අටසීයයි ඉළඟට මල හැත්ත යටතේ තුන් සීක ප්‍රමාණයක් ඉල්ලුම් කරන බව කියනවා. මේ ලක්ෂ දෙක යා කරලා ඔබට අඳින්න පුළුවන් ඉල්ලුම් වක්රේ දී. ඉලනට ලක්ෂ දෙකයි කොහොමටත් ලකුණු කරන තියෙන්නේ සැපයුම් වක්්‍රය අපි ගත්තොත් මිල විස්සෙදි බිඳුවයි පටන්ගන්න විස්සෙන් ඒවගේම මිල හැත්තෑවෙදි පන්සීයයි හැත්තෑ වෙදි පන්සීයයි ලක්ෂ දෙකෝබට යා කරන්න පුළුවන් ඊට පස්සේ මෙදන යා කරල්ලා ඔබට පුළුවන් උත්තරේ ගන්න මෙතින්නේ සැපයුම්ක්. බ මේ ඉල්ලුම් සැපයුම් වක්්‍ර යා කරලා ගත්තාම ඔබට හරියටම මේක පිළිතුරෙනවා සමතුලිත මිල රුපියල් හැටක් සහ සමතුලිත ප්‍රමාණයේ විදිහට පොල්ගෙඩි හරසීයක්. ඔබට මේකේ හරි උත්තරේතකොට සමතුලිත මිලහා ප්‍රමාණය මේ සටහනේ පෙන්නුම් කරගන්න පුළුවන් මිලරුපියල් හැටක් කියලයි ප්‍රමාණයකක හරසීයක් කියල. ඉන් පස දෙවන වහනවා. ොල්ගියට රුපියල් විස්සගානය විශේෂ සහනාධාරයක් දුන්නොත් සමුතුලි තෙට වට බලපෑම රූප පෙන්න්න. දැන් අපි කල්නුත් කළේ මේ ජාතිය ප්‍ර්යන් ටක්ගර මේකට තුත්තරේ ගම්. දැන් විස්සක සහනාධාරයක්. සැපයිම තමයි වෙනස්වෙන්නේ. ඉස්සර බිඳුවක් සපයන්නේ විස්සයට දෙමකද කරනති. මේකෙන් විස්සක් කඩු කර එන බිඳද බිඳුවය. මේ ගම් ලේසි ඉස්සර හාරසියක් සැවය හැටට දැන් හාරසිය සපයන ම් හැටක් විසක් කඩු කරන්න කියර. ඔබට අප හැදිරි නම් ඔබට කරන තියෙන්නේ ලේඛනය සංශෝධනය කරන්න. ව්ස්ගේ ඉලක්කන් දෙක තියන බිඳුවයි අ පැත්තේ පන්සීයි. තිබබ මිල දෙක විස්සයි හැත්තෑවයි තියන මිලෙන් සහනාධරය අඩු කරනවා. බිින්දදි බිින්දුව අපි ලක්ුණු කලා හත්තෑවෙන් විස්ස කන පනහදි පන්සීය. ඇ පනහෙදි පන්සියකන ලක් මොන ලකුණු කරන්න පුොුවු පන්සේ නීමවිත එ ලකුණු කරත් හරි ඒම නැත්තන් මේ ගත්තත් හරි බුඩ ඕන දිහකට මේ සටහන සම්පූර්ණ කර ගැන්න පුළුවන් කමතියෙන. අප මේදක යාක ඇැන්දු S1න් කියනවක්්‍රයබට එනවා Sස්1 වක්්‍ර යටතේ ඔබට පේනවා නව සමුතුලිතෙන්නේ පණහයි අනි පැතේ මේ පැත්තර ගත්තුත් ප්‍රමාණයන්නේ පන්සීය. එෙනම් අලුත් සමතුලිත මිලහා ප්‍රමාණයෙන්නේ පණහක් සහ පන්සිීය. සහනාධාරයට කලින් සමතුලිත මිල හැටයි ප්‍රමාණය හාරසීයි සහධරෙන් පස්සෙ සතුලිත මිල පණහායි ප්‍රමාණය හැරිට වෙන ොළමයි කියද්ද පන්සීය. ඉන් පස්ස හනවා සහනාධාරයට පෙරහ පසු නිෂ්පාදන අතරිික්තය ගණනය කරන්න කියලා විටක්ගලෙ කුටස් දෙෙ හදමු නිෂ්පාදන අතරිික්තය මුලින් මහන සහනාධාරයට පෙර සහනාධාරයට පෙර නිෂ්පාදන අතරරිීත්තය. අපි ගත්තු නිෂ්පාදකයාට සහනාධාරයට පෙර ලැබුණේ පණහායි සහධර පර නිෂ්පාදකට ලැබුණේ හැටයි මෙදරද සහදර පෙර හැටයි. නිෂ්පාදක අපේක්ෂා කරපු අවම ගාන ඔබ බලන්න නිෂ්පාදක අපේක්ෂ කර පවමගානවෙන් රුපියල් විස්්සයි රුපියල් විස්සයි. එතකොට ඒ වගේ කොච්චරක්ද ප්‍රමාණයකක හරසීයයි ශ්‍රිකෝණ වර්ගඵලය ගන්න තියෙන්නේ දෙකෙන් පෙද. ට වික් හතලිහැයි හතලිය හාරසියෙන් වැඩි කළ දෙකෙන් බෙද. එම නැත්තන් හතලිහි ඔබට දෙකෙන් කපන්න පුළුවන් විස්සයි හාරසේවා විස්්සක් රුපියල් අටදාහක්යනවා. හැට විස්සක් හතලිහයි හතලි හරසිය වැඩි කරල දාසේ දහයි දෙකෙන් බිදුහමටදයි. ඉළඟට සහනාධාරයට පසු නිෂ්පාදන අතරිික්තය ගන්න න්න කල්පනාව. නිෂ්පාද කර ලැබෙන ිකේද ඔබේ ප්‍රස්ථාය කට ලක්ුණු කරගන්නදේ. නව සමතුලිතේ සිට පැරණි සැපයුම්වක්කට සිරස් දුර. පනහෙන්දලා විස්සක් උඩ ගියාම්බොට පේන උත්තරේ හැත්තයවයි. දැන් අලුත් නිෂ්පාද නතරික්ත්තය කියල කියඇද්දි මේතියෙන්නේ පරණ නිෂ්පාද නතරිීක්තේ, අලුත් නිෂ්පාද නතරික්ත්තය එන කොට ඔය කොටසට මෙෙන මේටිකත් ආයි එකතු වෙලා හඩුව. එද අපි සම්පූර්ණ කොටස ගත්තොත් හැත්තෑවක්තමා නිෂ්පාදකට ලැබෙනමිල අපේක්ෂා කරන්න විස්සයි, ප්‍රමාණය ගත්තුොත් ඒ පන්සීයක් එක දෙකෙන් පෙදන්න. හැත්තැවෙන් විස්සක් ඉහාම පණහයි පන පන්සීෙන් බෙදලා පණහා පන්සී වැඩි කරලා දෙකෙන් බෙදල. පන්සියේ පණහක් කියන විසි පන්දහයි දෙකෙන් බෙදුව මෙෙනවා රුපියල් දොළුස් දස් පන්සීලා. අවසන් වශෙන් හනව සහන ආධාරය සඳහ ආණ්ඩුවේ වියදම කියද කියලා. තමයි රජයේ පිරිව එන්නේ රුපියල් විස්සගානේ ඒක පන්සීයකට සහනාධර ලබා දෙෙන් නාන්ඩුවට යනවා රුපියල් දහදාහක මුදලා. ඒ තමා රජයේ සහනාධර පිරිවැයි කළ කිය. අපේ කතා කළේ දෙදස් එක්ොල හ උසස් පෙල විභාහගේ හපු ප්‍රශ්නය තර සහනාධාරයටත අපි හදපු අවසන් ගානයි මේ ගත්තේ ප්‍රස්ථාර ඇදල අතරිත් ගණනය කලලා ජේ පිරිව ගානය කල්ලා අපේ කොටස්ටක නිමාක් කලා ඇඳදම ඊල ගට සාකච්චාරම මේගේ ප්‍රශ්ණ කීපයක් මංඟපට ගත්තතා සහනනාආධාරෝලින්ටික් තාර්කිිකවෙ හිතන්න දුන්න ගු ප්‍රශ් කිීය අපි කතා කරු අන්න ගු ප්‍ර්නට උත්තර ගන්න කහොමද කියනෙක නි පිටුවන්ක හැටහයි ඔබෙන් හනේ MCගු ප්‍රශ්නවල පලවනික මෙසයල්ල විභාග ප්‍රශ්න ඔබට රූපසරහනක්දේලාහනව පහත රූපසරහණය දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ කිර නිෂ්පාදනය නගා සිටුවීම සඳහා සහනාධාරයක් ලබා දෙන්න තීරණය කරනවා සහනාධාරයට රජය දරන පිරිවය හඳුනගන්න කියලා. තැම් විභාගවලදි මයි මේ වගේ රූපසටහනක් දුන්නම ඉංග්‍රීසිකුරු විශාල ප්‍රමාණයක් රූප සරහණය දකිනකොට ඔබට පොඩි සංකීනණකමක් දෙන්න පුළුවක්. රජයේ පිරිවෑ හඳු ගන්න දඔබප මෙහෙමහිදන්න. මේ ඉල්ලුම් වක්්‍රය මේකේ සැපයුම්වක්්‍රයක් දෙනවා මිල ප්‍රමාණය ලකුණු වෙයි. සහනාධාරයක් දුන්නට පසේ දකුණට එයයි ඒක මිල ප්‍රමාණය ලකුණු වෙයි. ව සමතුලිතේ ඉඳල පැරණ සපියුම් වක්න සිරස් දුර සහනාතාරය. රජයේ පිරිවෑ බවට පත්වවෙන්න මේ සහනාධාරය මේ ප්‍රමාණය දක්වා කියන මෙනම අපි අඳරු කරන කොටස. ඔබට පුළුවන් වෙන්නන වෙන මේකට දාලා අකරටි හරර බලාග. මේ පල්ෙ හාම මේ ලක්සේ වයි ඒ වෛත එක්ක මෙ තැන්ට ඇවිල තියෙන්නේ පිට කියන ඉලක්කවා. ඉට පස්සේ ඒකත් එක්ක බොට පේනවා උඩම සැපයුම් වක්ක්‍රේ මුුණ ගහිල්ල තින තැන තියෙන්නේ එම් කියෙනකුර. ගේ මෙතනත් එක්ක තියෙන මලවෙන්නේ P. එම් පැදිලි උත්තරේ P2 P3ම කියලා. එක ලේසින් අඳුරගන්න පුළුවන් මේක බලනක හරදරන එක හද ගන්නන ම් ඕකෙෙන් පාට කර ගන්න සහදාර කොටස. පාට කරලා උත්තරේ වෙනම අඳුරගන්න. P P Mව කියන කොටස එකැන් උත්තරේ අංකේකර. ඊළඟ ප්‍රශ්නය තවත් හොඳ ප්‍රශ්නයක් ඔබට රූප සටහනක් දෙනවා ැම ිලදීම කියසිම් හන්ඩයක් සද හති ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට වට අඩුවෙන්තිී නො කියලා. මහජනයා විසින් එතන පොඩක් අකුර මාරු කරගරන්න සිංහලකරට කිව් කියලා කිව් ඒක ප්‍රමාණයක් මිලදී ගත යතු යයි රජය සලකනවා. අපේ ගහනවා ඒක කරන්නේ කොහොමද කියලා මේ බලල්ලමයි මංඟොට ප්‍රස්ථාර පොඩක් කියකිල දෙන්නම් මේක සැපයම්ක්රයයක් ොහ උඩ ගිහිල් ති න ඉල්ලුම් වක්ක්‍රයක් මෙහ පල් හ කිිල්ල. දත්මතුිතවෙෙන නැති තත්වයක් දැට පෙන්නේ. එදරට මේක පෙන්ල තියනවාකිව් කියලා ප්‍රමාණයක්කො හදා ගන්න. ඒ කිව් ප්‍රමාණයක් එක බලන්න මෙතන මලගණන් දෙකක් ලකුණ වෙලා තියනවා. පල්ලයාමතියනෙ පීබන් එකට හඩයිර ඔබදා ගන්න උඩම තියනෙ එක Pෆ. අපට කියනවා ආණ්ඩුවට අවශ්‍යයි මේ කිව් ප්‍රමාණය පාරිභෝකයක් ගන්න. කිව ප්‍රමාණය පරිබෝකයක් ගන්න න එක්ක ඩිමාන්්ඩක යන්න උඩට මෙතැතිර උත්තර ල්ලම වැඩිකිීමත් එක්කන මේ සැපුම් වැඩිකිරීමත් එක සම්බන්ධ. එ සැපයුම් වක්්‍රේ ගේ නොනෙ ළමයි හරිට මෙන මෙතනින් යන්න. එතකොට හරිනේ. සැපයුම් වක්්‍රේ මෙතැන්ට ගේන්න සහධාරයක් දෙන්නද ෝට. කොච්චර සහන අධාරය. නව සමුතුලිතේ සිට පැරණි සැපයුම් වක්කට සිරස්තුර P1 නිදලා P4 වෙන. සහනාධාරයයක් ලබාදීේ තුයි. P1, P4 සහනාධාරයක් සපයන්න වෙනවා උත්තරයන්ක පහ. මේ ඊළඟ ප්‍රශ්නෙත් ඔබට ඉතාම සැලකිල්ලෙන් බලන්න කියලා කියනවා. ඒ වගේ ප්‍රශ්න දෙක් මමම කතා කලා ඔබත් එක් නැත් මේ කතාවමං ඔබට කියන්න කියන ඇතනදී. ඔබට දෙන වගුවක් මේ වගුවේ මිල තියෙනවා අසූ හැත්තෑව හැට පණහ සහ කතලිහ කියලා. ඉල්ලුම් ප්‍රමාණ දීල තියෙනවා සැපයුම් ප්‍රමාණ දීල තියනවා. යදොට ඉල්ලුම් ප්‍රමාණ තියෙන්නේ ඉඳ හයස මෙතන ිල අඩුුවෙන ප්‍රමාණ වැඩි වෙනෝ හත්සීය අටසීය නමසය. සැපයුම් ප්‍රමාණ තියෙන්නේ නමසය ඉදල ිලා අඩුුවේද අඩුවෙන්න අටසීය හත්සී හයසීය පන්සය. දැන්ට තියෙන විදිට සමුතුලිතේ හත්සය හත්සය මල හැට. උබට කියනවා රුපියල් විස්සක සහනාධරයක් දුන්නොත් අලුත් සමුතුලිත ිල දැඟෝ මොකෙද කරන්නේ ලේඛනයක් නැතිෙන් සංශෝධනය කරම්. ප්‍රමාණ වෙනසක් කරන්න නෑ මිල සංශෝධනය කරනවා. තියෙන මිලෙන් රුපියල් විස්සගානේ සහනාදරයඔබ අඩු කරනු. දැන් උත්තරේනව මෙතන හැටක්, පණහක්, හතලිහක් තිහක් සහ විස්්සා. ඔන්න ඔබට වර දෙන්න දැන. දැන් ඔබ හිතනවා ආයිල්ලම සපිම සමානයි? හිදන එකතම සමතර මල ඔබ හෙම කියලා හිතල හතල තතුවරන්න ළු හතල ීල ේල මං අහනෝ ප්‍රශ්නයක් හොඳර හිතල කියයි. මේ මිල සංශෝධනය අදාල වෙන්නේ ඉල්ලුම තීරුවටද සැපිම තීරුවටද. ඔබට ඔ නෝක අමතකුණත් ප්‍රශ්නය මේ බහ ප්‍රශ්නය ඉල්ලමයි සැත්මයි දෙකම දුන්නාම මේ සංශෝධනය කරලා සමහරට ඔබ හිතනගේ ඉල්ලමටක් දාාව ඇතර උත්තරේ නැනැ. මේ සංශෝධනය අදාල වෙන කට විතරද සැපිීමට විර දර ක. මෙහෙමයි බලන්න ඕෝන. මේ මල තීරුවත් එක්ක බලන්නේ සැපයුම. මේ මිලත් එක්කයි කාව බලන්නද ඉල්ලුම් බලන්න එව බලන් පලවෙනය. හැටේද සැපයුම නම සීයයි. ඉල්ලුම් බලන්න ිලත් එක් බල හැටේද කියත්තිී හත්සියය සමතුෘද වෙන නෑ. පනහෙදි සැපයුමද මේ මිලත්ක බලන්න සපය පනහහිදි අට සයි පන පනහ මේ පැත්තෙන් බලන්න විලත්ක පනහහිද ඉල්ලුම කිය ආට සීයයි අන් උත්තරයාව පණහතමා සන්තෘතමිල. ගොඩක් ලමයි කරගන්න වරද තමයි මේ සංශෝධිත මිලෙන් ඉල්ලුමත් බලන්නය න. ඉල්ලුමට ආදාලාවෙන්නේ සංශෝධි මිල නෙමෙයි කලින් තිබ මිලතීරුව සංශෝධි මිල තීරු ආදාල වෙන කාට විතරද සැපීමට විතරයි එක හොඳින් මතක තියාග ට මේ පැටලෙනවන ඔබ මේක වෙනම සැපයුම්ලේකන අරංහදන හදල සසන්ධනය කරන්න හැබ මතක මතිය ගන්න ඕන මොන දියට හැදත් සංශෝධිත මිලා දාලාවෙන්න සැපීම විතරයි. वेन -वेन, एक एक वेन -वेन, ූ මියිඉල්මටග හරි උත්තරේ මේේ ප්‍රපියල් පණා කියනෙක් ංක හතර. දෙදස් දහතුනේ විවාා ගැහපපුවායි පොඩි වෙනස් ප්‍රශ්නයක් තිේයනො මෙතන දිවාසුරකු අධ්‍යස්ථාන වෙත යොමු කරන දරුවන් වෙනුවෙන් වැයකරීමට සිදුවන පිරිවය ආවරණය කරගන ව රජේ විසින් සෑම දෙමවපියකොටම එක්කෙක් දරවා වෙනුවෙන් සහනාධර කූපන් පතක්දව. මිනිසා දිවාවසරකුම් සේවා සැපුම් වෙළඳ පොලේ මොකත් දහන වෙන්න පුළුවන්ේ යි හොඳට තේරුම් ගන්න මේ වෙලාව සහනාධාරයක් දෙනෝ. දෙන්නේ දිවාසුරෙකු මධ්‍යස්ථාන පවත්වගෙනයටද දිවාසරෙු මධ්‍යස්ථානවලට දරුවන් යොමු කරන දෙමාපියන්ටද හරි පැහැදින ප්‍ර්ණනය දෙමෝපියන්ටයි දෙන්නේ. ඩේකයා සෙන්න්ටර්ස් වලට තමන්ගේ දරුවෝදාන දෙමෝපියන්ට ආණ්ඩුව සහනාධාරයක් දෙනවා. දැන් ඒ නිසා දෙමෝපියෝ සහනාධරය ගන්න වැඩි වැඩියෙන් ඩේකයා සෙන්ටර්ස්වලට ළමුන්දානක දිරිමත් වෙන. තැංඟපොමට කියන් සහනාධට දුන්නේ නිෂ්පාදකරද පරිෝය පරිබෝකියට. දැංහෙනම් මේ සහනාධාර නිසා ඩේකයා සෙන්ටර්ස් වට ලමයි දාන්න තියෙන ඉල්ලුමයි වැඩිවෙන්. මේ වෙලාවේ ඉල්ලු මේ වැඩිවීම තම අපට පක්ෂා කරන්න වේ හමතිසේම අපි කදාගල සැපවම් පැත්ත. මේක නිෂ්පාන සහනාධාරයක් නොවේ ෙස හරිුක්තර වෙන්න නේ දිවාසරෙ කකො සේවා සහ ල්ලුම වැඩිවෙන ඉල්ලම වැඩි ද්‍ය අනිවා ි ඩිවීම කොත් සිද්දව අන්ක දෙක ත ද පිතුර ස ගන්න. අපි අද මේ පාඩම් සාකච්ඡාවේ නිෂ්පාදන සහනාදාදර කෙනකොටස කලින් කතා කලා ඒ ප්‍රශ්න ටික තමාද සාකච්ඡාරගන ාවේ අපට තව කොට සක්තිය නො මේ නිබන්ධනය ඇතුළේ ඔබට අවසන් කරගන්න. උබගාද මේ නිබන්ධයෙන් පස්ස නිබන්ධනයක් තියෙනවා නිෂ්පාදන නයාය හා පිරිව කියෙන යවට්ක අපි අවරුද්ධෙන් පස්ස පන්ති පටන්ගත්තරම අපි කෙලින්ම කතා කරන්නේ ඔබ දෙරතන අලුත් නිබන්ධනය නිෂ්පාදන යා පිරිවයි ෙන ව. අලුත් තොරුද දෙෙන් පසනවත විසිවෙනි දැයි දලා පන්ති ඔන්ලයින්ටමේ නවත පාත්තකෙන යනවා ඒ පන්ති ද අපි කෙලි නිෂ්පාදන නයායට ුට් එක පටන් ගන්නන මේ දැන් මේ කොට කරම අවසන්නන නිසා. මෙයි මාසේ තුල අපි බෞතික පන්ති ආරම්භ කරන ආකාරය ගැන ඔබ ඉදිරි සති ඇතුළට දැනුවත් කිරීමක් කරනවා ලිපියකින් වගේ ඔබට වටස රූප්ෙකටි තොරුතුරු කීපයක් දැනුවත් කරනවා. අපි අවසාන වශයෙන් කතාකරන මාතෘගාව ුිර්මික හන්ඩ පිඳ ගැටුවු ොදින් හගෙන් මෙ තරීම පාඩමි වරවෙරවා පළවිනිම දේළමයි ඔබට හිතෙන්න පුළුවන් කෘෂිකාර්මික බහන්්ඩ පිළිබඳ ගැටලුවක් ගැන අපි සාකච්ඡා කළ යුතුයයි ඇයි කුෂිකාර්මික බහන්්ඩ විශේෂවෙන් අනනිත්ත්‍යවට වඩා තර ගන්න කෘෂිකාර්මික බහන්්ඩවලට තියෙනවා ගැටලුවක් අනිත් බහණ්ඩවලට නැති ඒ තමාලමයි නිතරම කෘෂි මිලගණන් ඉහල පහලයනො. අපි එකට කන උච්චාවචනය කියලා. අපි මේ උච්චාව වචනයෙන වචන පවිච්ච කරන ඉහලයනො පහලයන ඉහළයන පහලයන ස්තාවර් ගතියක් නෑ. ඒ නිසාම කෘෂිකර්මයේ නිරත වෙලා ඉන්න ගොවීන්ගේ ආදායමත් ඉහලයනෝ පහලන ච්චාවචනය වෙනවා. රස්සාවක් කරලා මාසික වැටුපක් ගන්න කෙනෙක්ට සමන්ට හම්බෙන් ආදායම හිම නිතර හිළ පහලයන්නේ ළමයි. යම්යම් කරමාන්තල නට ලා ඉන්න අගේ තාදෑම් හිම ඕනොඩොඩා හිළ පහලය නනෑ. හැබැයි කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙලා ඉන්න පුද්ගලයන්ගේ ආදායම් නිතර ඉහිළ පහලයනවා. කෘෂිබහන්ඩ මලගනන් නිතර හිළ පහලයනෝ. ඔ දකින ඔය දවසගාන ප්‍රවෘතිවලට පත්තරවල කෘෂිභෝගවල අදමිල. මැමින් මාකට් එක ිල ගන් කියද ොග මිලක කියද සිල්ල මලක කියයෙන්. අද එකඒක වෙළඳ පලවල්ල දමුල ආර්ථික මධ්‍යස්ථාන මලකීේද නාරහැපිට මධ්‍යස්ථාන ික කියෙද හෙම ලමයි එකින් එකට කෘෂිභෝගවල මිල වෙනස්වෙන හෙටි කියන්නන්නේ නිතර නිතරේ කෘෂිබහන්් මිල උච්චාවචනය වෙන. එඒවට බලපාන ්‍රධාශ ල් හ පයි. ඒ මිල වෙනස්වීමත් එක්ක නිතරම ගොවියගේ ආදායම වෙනස් වෙනවා. ඉති එතකොට න කෘෂිකාර්මික හන්ඩොල ැටලු තමන්ට අලවිකරන්න හදන බහන්්ඩේ මලගැන ස්ථාවර භාවයක් නෑ. තමන්ට ලැබෙන ආදායම ගැන ගොවියට ස්ථාවර භාවයක් නෑ. මේනිසා කෘෂිකාර්මිකයන් දැඩි අර්ු දෙකට හො දෙල න්න එඇන මේ මාතෘකාව තේරුම්ගන්නකොට පලවිල ඔබ තේරුන් ගන්ඩ ඕන මහත්ත කෘෂිකාර්මිකයන්ට තින ප්‍රධාන ප්‍රශ්නය කෘෂිබහන්ඩවල මිලගණන් සහ කෘෂිකාර්මිකයන්ගේ ආදායම් නිතර ඉහල පහලයාම හෙවත් උච්චාවචනයට ලක්වෙනක තමයි. ිකා මි හන්ඩ ම්බන්ධන්තින ප්‍රධාන ගැටලු. ඔබ දැකලා ඇති නිතර ගොියෝ කියන රූපහණනි සාගච්චාවලට ඇල්ල පත්තරවල කියවා. අපි කුම්රුකලේේහනකරෝගාස් කරලා නමුත් අපට ඒකට හරින මිලක් කත්තාව නෑ නිතරම ඔවුන්ගේ මැසවිලිතියනවා මේ මිල හොඳ නෑ. අපේ ආදායම හොඳ නෑ අපට පේනෝළමයි බොහෝවිිට කෘෂිකාර්මික ජතාව කෘෂිකාර්මික හටේ දනත වෙච දර ජනතාව. එතරම් ඉහ ීවන මට්ටමට යන්න නෑ ඒ උන්ට මේ තින ප්‍රශ්නත්තෙක් ආදායම මේසා මිලේ චත්චාචන. ප්‍රශ්නයක් තියෙන වනං අපේ ප්‍රශ්නයට පිළියම් ඉදිරිපත් කරන්න ඩෝනේ. ප්‍රශ්නයක් තිනවනගේ ප්‍රශ්නය ඇතිවෙන්න හේතු දන ගණ්ඩඕෝන. ඉන්සාපි ඔන්නඔඒ කාරණා දෙක ටීලට අධානෝම් කරම්. ඔබේ උසස් පෙල විභාගේ මෑත කාලීනව පහුගේ කල් එතරම් මවදානයක් මුදුන්න මෑතකාලීනව නිතරම ප්‍රශ්ණහපු කාරණ දෙකක් තමයි. ෘිකාර්මික හන්ඩවල මිල ආදායම් නිතර වෙනස් වෙන්නේ ඇයි. එ නිතර වෙනස්වෙන එකට මොනවද දෙන්න පුළුවන් ක්‍රියාමාර්ග පිළියම් අණ්ඩුවක් විදිහයට කියලා. අපි බලමු මේ ගැටලුවට ප්‍රධාන වශයෙන් බලපාන හේතු මොනවද. ඔබ හොින් බලගීන්න හේතු. සාමාන්‍යයෙන් කෘෂිකාර්මික බහන්්ඩ පිළිබඳ ගැටලුවට එහෙම නැත්තං කෘෂිකාර්මික බහන්්ඩවල මිලගණන් ආදායම නිතර උච්චාවචනය වෙන එකට ප්‍රධාන හේතු තුනක් ඉදිරිපත් කරනවා. එකක් තමාලමයි ඉල්ලුමේ පවතින අනම්ය බව. දෙවනියක තමා සැපයුමේ පවතින අනම්ය බව. තුම්විනිිය එක තමයි ස්වාභාවිකෝ බලපාන්න පුළුවන් හේතු. දැන් බොහොඳින් තේරුම් ගන්න කෘෂිකාර්මික බහන්්ඩවල හැම එකට මොවගේ තියෙන් අනම් ඉල්ලුම. තේවෙන්න පුළුවන් කෝපි වෙන්න පුළුවන් පලතුරු වෙන්න පුළුවන් පොල් වෙන්න පුළුවන් සහල් වෙන්න පුළුවන් මේ හැම කෘෂිකාර්මික බහන්්ඩ එකට මළමයිති නම් ිල්දුම. බොහ කෘිකාාර්මික හණ්ඩ මනිසුන්ගේ අ්‍යවශ්‍ය බහන්ඩ වෙන්න පුුව. ඉදි අත්්‍යව ෂෝනොත් ඒවති අනම් නිිල්දුුවන්. ඔබ හිතන්න කෘෂිබහන්ඩ එක මිල අඩුවනා කියලා මිල අඩුුවීමමත්ත ඒවා විශාල වශයෙන් ගන්න මිනිසු පෙළවෙන්නේ. පොල් මිල අඩුනනා කිය පොල් මිද ගැනම් ලොකුවට වැඩිවෙන්නන්නේ. සහල් මිල අඩුුණනා කළ සහල් මිලදී ගනීම විශාල වශයෙන් වැඩිව නැනෑ හේතුව ඉල්ලු මේ පවති අනම්ේ භාවය. ඉල්ලු මේ අනම්්‍ය භාවයක් තියද්ද ඔවුන් මුහදෙන ප්‍රශ් දමයි මිලගණන් යම් ප්‍රමාණකින් අඩුවන ලොකොට ඉල්ලුම වැඩව නෑ එකම ඉල්ුම නම්මේ භව මේ තත්වේ තුළ ලොක ිල උ්චාවච නැතිවෙන් පුුව ඔබ නිකමට බල මේ රූප සරණ දයා අපි නිකං සංසන්ධනාත්මක වෙන්න රූපසරහණ දෙකක් ගත්තු එක ගන්නවා අනම් ඉල්ලුම තවහිකනවා නම් ඉල්ලුම මෙ අනම් ඉල්ලුම මෙ නම් ඉල්ලුුවන්. ඔබ බලන්න සැපයුමේ යම් කිසි වැඩිවීමක් වුණොත් සැ මේ යම් කිසි වැඩවීමක් වුණනොත් මේ වැඩිවීමක් වෙනවා. මෙතනත් අපි ඒවගේ වැඩවීමක් පෙන්න්නනවා. සැප මේේ යම් කිසි වැඩිවීමක් වුනොත් මිලෝ බට පේනවා විශාලා අඩුවීමට ලක්වෙන අනම් ඉල්ලු. නම්ඉල්ලුමක් තියන තැනක, මුොහොම කුඩා අඩුවීමක් තම දකින්න පුළුවන්. එතර කෘෂිකාර්මික බහණ්ඩවලට තියෙන්නේ අනම් ඉල්ලුමක්. ඒ අනම්මඉල්ලුම නිසාම සැපයි මේ සිදුවන පුංචි වෙනසකදි පවා ලොකු මිල වෙනක්මෙ දකින්න පුළුව.ර ගොවියගේ ආදායම නිතර උච්චාවචනය වෙන් ප්‍රධාන හේතුවක් ඉල්ලුමේ පවදින නම්මි භාවය. අනිත්දේ තමාලමයි සැපයිුම අනම්යවීම. දැව හිතන්න කවදාවත් කෘෂිකාර්මිකයෙකුට බැහැ, තමට ඕන ඕන වි ටක්්ගල සපයෙන් වැඩි කරන්න. හේතුව කෘෂිපහන්ඩ එක පලදාව ගන්න යම් කාලයක් කොහොමත් යැනෝ ළමයි. මේවයි වගා කරන්ඩෝනේ ඒවට පෝරදා්ඩෝනේ ඒවත් පැලවෙන්න කාලයක් යනවා අස්සනු එලන්න කාලයක් යනවා එතකොට ස මේ තියෙන් අනම් එසභාවයක්. ඔබ හිතන්න පොල්මිල වැඩිවනාා කියලා කවදාවත් ෘෂිකාර්මික පොල් වගාකරුවන්ට බැහැ පොල් සපේම ටක්්ගල වැඩිරන්න අනම් යයි. ද ොල් සපයිම් ඩිරන්න අටේ මොකද කරන්න වන්න පොල් වගර ඩං වැඩි කරන් ඩඕන එවට එක පොරලුදේවල් දා ඩඕනේ පලදා වැඩිරන්නන ක්‍රිය මාර් ගන්ඕඩ. සැපයුම එකවරම වැඩි කරන්න බැහැලමයි. ඉල්ලුම අනම්යයි සපයුමත්තනම්යයි. සැපයුමේ අනම්්‍ය භාාවේ තියනකොට හැම වෙලාවක තේරුන්ගන් න ේතම ආයිපාරක් මයාගේ ආදාය මුචචාවචනය වන්න. සපම් වෙනස් කරන්න බෑ. දැහිතන මිනිස්සු විශාල වශයෙන් ඉල්ලන. ඉල්ලුවට සැයිම ලොකොට වෙනස් කරගන්නබ. අනි පැතිෙන් සැයුම අනම්්‍යව තියද ඉල්ලු මඩුවනොත් ඉල්ලු මඩුනොත් නැවත පරපතරතත්වකට මුුණු දෙලබේකු. නිතරම මේ මිල උච්චාවචන දකින්න පපුොළවා. එස ඔබ පොදුවයි මතකතියාගැනීම අදහස නිතරම කෘෂිකාර්මික බහන්්ඩ සපයන ගොවීන්ගේ. කෘෂිබහන්ඩවල මිලහා ගොවියගේ ආදායම. ඉහල පහලයනඒක තමා ප්‍රහනම ගැටලුව. ඒ ගැටලුවට හේතුවෙන්නේ එක පැත්තිකින් කෘෂි බහන්්ඩ වල තැන ඉල්ලු නම්්‍යයයි. පිැ වන ටක්ගල සැපිය වෙනස් කරන්න බෑ ඒසා ගුවේට ආදෑමික පර වැඩිරගන්න බෑ. මිලගනන් ටක්ගල වෙනස් කරගන්න බෑ. ැන් සැපයුම වැඩි කරලා සහරක්විට වාසියයක් ගන්න පුළුවන් තනක දුනත් වාසියක් ගන්න බෑ සැපි වනම්න්නේ. අනිත්තක තමාලමයි සභහවිකෙහිේතු. බලන්න. අපේ රට ඕන තරන් අප යහනවා දකිනව කෘෂිකාර්මිකයෝ නිතර මැසු යනැගන ගංමවතුරක් නිසා මහකට න් ස්වෙන්න්න හදල ගකිල්ලා. නියගයක් නිසා වතුර නැතුව වගා කරගන්න බෑ. නිය ගංවතුරක නෙ කවරුත් ප්ලෑන් කල් ඇතිකරපුව නෙමයි ඒව සභාවික ඇති වෙච්චේ හේ. සමහර කෘමි වුවදුරු වසංගත නිසා තමන්ගේ මුළු ආදායම අස්වැන්න වෙනස් වෙලාගේ ආද ෑම නැති වෙලාගේ ඔබට මතකද ලංකාව කාලයක් බඩේරිදිග ගොබීට ශාල ප්‍රශ්යයක් තිබ කෘමිවුදුරක්ක වෙල්ල. මෑත කාලනවත් එනි ශාල ප්‍ර් ගොඩක් ප්‍රිකරමික මුණ දුන්න. ඉති මේ වගේ තත්ත්වයන් තුළ හැම විටම ්‍රෘෂිකාර්මිකයට ආදායම් වලට ඔගේ මිලට ලොකු බලපෑමක් ඇති වෙනවා. මේ තත්ත්වන් පාලනය කරන්න බෑ වභාවික හිතු කෙනෙවා ගොවිය කරන දෙයක් නෑ. ගොවයා වගාව පටන්ගන්න එක කාලෙක අස්වනු නිලන්න තව කාලයක. ඒ කාලේ තුළ ගොවියට ප්ලෑන් කරන්න බෑ මොකද වෙන්නේ. ස්භාවික සාධක පාලනය කරන්න බෑ. එනි සලමයි හොඳින් මතකතියාගැ මේ කරනුතුුණ. ඔබේ නිවිභාග ඇහුවෝත් කෘෂිබහන්්ඩවල මලගණන් ෘෂිකාර්මිකයගේ ආදායම නිතර ඉහල පහලයන්නේ ඇයි කියල ඔබ හේතුතුනක් කියන්නට. ඉල්ලු මනම් වීම සැපයු මනම්වීම හා සභාවික හේතු. ඒකාරණාතුන්න ඔබ මේ නිබන්ධනේ පළවිනි කොටසෙදාලතියනවා මේ විවාාග මාකයෙන්කීම කිය අපපු උත්තරේම තමාං ඔබට පහැදිලි වෙන දැම්ම ඒ කරුණ ඔබ හොඳින් කියවන්න ඒ හැමයකීම කියන්න හදන්නේ ඉල්ලු මානම්යවීම මත සැපයු මනම්වීම මත සානිපපත්තෙන් සභවික හේතු මත මේ කෘෂිකාර්මිකයන්ගේ බහ්ඩවල මිල ගන් සාහදායම් උච්චාචනය වෙන පුරුවල්. හොට අපට ළග තව හේතුවක්ති නො හතා කරන්න. දැන් කෘෂිකාර්මික බහන්ඩ ගැටලුව හරි ඒ ගටලුව ඇතිවෙන්න හේතු පැහැදිලිළ එන අවසාන වශයෙන් ඒ හේතුවලට පිලියම් අවශ්‍යයි. කෘෂිකාර්මිකයන්ගේ ආදායම කෘෂි බහන්ඩවල මිල නිතර නිතර වෙනස්වෙනනවන කොහො දක වලක් ප ගන්න කෙලායි අප දැ ඊ ළට ස ච ර රතු වෙේ. ගොවන්ගේ ආදායම් ස්ථායිකරණය කරන්න කෘෂිභෝගවල මිල ස්ථායිකරණය කරන්න ආණ්ඩෝකට ගන්න පුළුවන් ප්‍රධහනම ප්‍රයාාමාර්කීපයක් තමා අපි මේ පාඩමය මුලහරිය කතා කරපු විදිහයට රජයට පුළුවන් සැපයිම වැඩි වෙන වෙලාවක අධි සැපයම් මිලදී ගන්න. මිලදී අරගැන කෘෂි බහන්්ඩවල මිල පහල යනක වලක්වල ස්ථාවර මිලක් ගොවියයට හදල දෙන්න ගොවේ ගාධයම ස්ථාවර කරයි. එහම නැත්තන් ඔබට මතක ඇති අනිත්තක ඕනපපුර්ණ ගෙවින් ප්‍රමේ. වෙළඳ පොලට මුළ සැපයීමම ඉදිරිපාත් කරන්න කියලා අඩු මිලකට විකිනෙනවනං ඒ අඩුවෙන ප්‍රමාණය සතිික වෙච්ච ප්‍රමාණයක්ත් එක්කල සසඳලා ගුබිය ගැතර දෙන්න පුළුව. එස මේ පිළියම් අප ඉගෙන ගත්ත දේවල්. කෘෂිකාර්මික ගාදාෑම ස්ථාවර නාණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියමාක්. තව එකක් තමා නිෂ්පාදන සලාකනියම කිරීම. මගේනව ස්තර ක ොට පන නිබන්ධන්නේ නිෂ්ාදන සලාකන මාත්‍රකාපය අරන්තිීනො ේද ක පි කලින් නිගෙන ගත්ත සලා කොටසම කියවෙන්න. ඊට අමතර තවයි කප්තමා ස්වාරක්ෂක තොග රැස්කිරීම හා මුදා හැරීම. ඇැබ හිදන්න මේ කියන්නෙන මේ වගේ අදහසක්. වෙළඳපොලේ සමහරක්පිට බහන්්ඩ සැපවුම වැඩි වෙනකොට හැම වෙලාවකම ආණ්ඩුවට පුළුවන් ඔන්නා මැදිහත් වෙලා ඒ අතරීක්ත තොග ගන්න. අරගන අනිත් පැත්තෙන් වෙළඳපොලේ බහන්්ඩවල මිල ඉහල යන කාලෙක ඒ ස්වාරක්ෂක තොග මුදා හැරලා මිල ඉහල යනේක පාලනය කරගන්න පුළුව. බ දන්න සැපීම ඩි වෙනකොට මිල අඩු වෙන්න පුළුව. ත ආඩුව දදි හත් ස්තාවර මිලක් ට තේ ස්වා රක්ෂකත කටි ගන්නවා. අරගන ඒ නැවත ිල ඩ ව කාලෙක මුදා හැරල ිල ස්ථාවරන ගොව ා තාවර කරනවා. ක් 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 ීම ද හැර. හන් හි කා ෙද හන් අත රික් ද හ ීම ළුව. ගේම තවයි එකක්තමා මෙ ලංකාවෙනං එච්චර දකින්න නැහැ. දැන් ඇත්තටම ප්‍රශ්නිතියන්නේ සමහර තැන්ගලති කෘෂිකාර්මික හන්්ඩවල සැපයුම ඩි වෙන එක. තොර සමහර රටවල ආණ්ඩු කියනවා සැපයුම අඩුකරන ප්‍රතිපත්තියක් විදිට ගොවීන්ට කියනවා වගා නොකරඉන්න වගා නොකර ඉන්න එකට වන්දි ගෙවරන්නන් කියලා. භූමිය වගාග සඳහා යොදා නොගැනීම වෙනුවෙන් වන්දිගෙවනවා. තමන්ගේ භූමිය වගාර නැතුව ඉන්න එක වෙනේ වදදිගවවා. සැේ ඩුරන euh, ැේ ඩු කර ද තියන රම් සාර්ථ න කද සහරකට ගොවියතු කට කරන්න න්ට තින නිසරුම කොටස වගානු කරන්න. එන තමන් වගරන කොට ොහො වැඩි පුර ඩ න්න ත්සාහරන . එවැනි සාර්ක වෙන්න ළුව ද න. එ හ නැත්තම් අත රිත් වෙන ප්‍රමාණ කුම් ප්‍රශ්න අතරික්ත් හත පහ ටන්ග. ඒවා අපනායනය කිරීම සඳහා සහනදාර දීල. ඒතනික පහසුකම් සපේල ආන්්ඩුඩ පුළුවන් මැදිහත්වීමම් කර. එසක් මතගතියාගන්න මේ කොටසෙව් බිගෙනගතයුතු පැති තුනයි තිය. කෘෂිකාර්මික බහන්ඩවල ගැටලුවමකද කෘෂි මිලහා ආදායම් ඉහල පහලයන එක. ඒ ගැටලුවට හේතුමනවද ඉල්ලු මනම්ය වීම සැපයු මනම්්‍යවීම හා සබහවිගහතු. ඒ කෘෂිකාර්මිකයගේ මිලහා ආදායම් උච්චාවචනය කොහොමද අවම කරගන්නේ කොදි සපුමර උනපුූර්ණය කල්ල සලාක කරල්ල ස්වාරක්ෂක තොගොවලත් වගා නොකරනභූමයට වන්දිගවල හෝ අපන එන සහහා දරතී වැඩිකොප් මතග තියාගන්න. ත ම ඔබට මේේ තවයි කොටසක් මේ නිබන්ධන ඇතුළත් කළලා නිෂ්පාදන සලාක කියන කොටස පංචුට්ටක් එකත් පැහැදිලි කල්ලා මේ පාඩම නිම කරන්න මේ කරනුටිකොබ හොඳින් මක දයාගත්තන මේ කොටසට ප්‍රමාණවත්වෙ. හමයි නිෂ්පාදන සලාක නියම කිරීම හරහා. ගොවිියගේ ආදායම ස්ථාවර කරන්න හොඳ මිලක් ලබා දෙන්න කටයුතු කරනවා කියෙනකේ තේරුම අපි කතා කරවා. නිෂ්පාදන සලාක නැත්තන් නිෂ්පාදන පංගු එම නැත්ත අපික ෙනො කෝටා නියම කිරීමම් කියලා. මේකේ මොහක්ත වෙන්නේ කියන එක මංඟබට රූප සරහණක් එක්ක පොඩක් පැහැදිි කළ දෙන්න මෙබලන්න. දැන් අපි හිතමු ඕොන වෙළඳ පොලක ඉල්ලුම සැපයුම අනුව යම් මිලක් තීරණය වෙලා තියෙන. පී ප්‍රමාණයක් තියෙන. දැ සමහර විට ගොවීන්ට හිතනවා මේමිල ප්‍රමාණවත් නෑ. මේමිල ප්‍රමාණවත් නෑ අප අඩුමගාන්නේ P2 කියන මිලෝද. ගොවීන් ගිහිල්ල ආණ්ඩුවට කියනවා අපට Pට කියන මිල ලබා දෙන්න පුළුවන්නන් හොන්නේ. ඇැවට තේෙන නව හෙම කියද්දි. ආණ්ඩුවට පුළුවන් ඔොන්න්නනම් පට කියල සහතික මිල ක්‍රමේකට යන්න. නමුත් සහතික මිල ක්‍රමේකට යනවා කියන්නෙම රජය පැත්ත. ලොක පරිවයක් අධිැපවිීම ගන්න හෝ උනුපුර්ණය කරන්න. ඊට විකල්පයක් විදියටට ආණ්ඩුව කියනවා Pට කියන මි වෙළඳපොලේ පවත්ව ගන්න පුළුවන් වෙළඳ පොලට සපයන ප්‍රමාණය සීම කරන්න කිවසීරෝවලට. දෙකොප තේරුම්ගන්න ලමයි මාකට් එකට කිවසීරෝ ප්‍රමාණය විතරක් දාන්න එතකොට පටූමිල තියාගන්න පුළුවන් කෙළ ආඩුව කියනවා. හේතුව මේ ලක්ෂ තේරුම් බලන්නක මල්ලුම් වක්රන්නේ. ප2 නම් ඉල්ලන්න වරෝ එ වසීරෝ ගන්නව ප2 මිලට. ත ආණ්ඩුව යෝජනා කරනවා මෙෙන මෙහෙමයි. යම් නිශ්ිත කාලයක් සඳහා වෙළඳ පොලට සපේන බහන්්ඩ ප්‍රමාණය සීමකිරීමක් කර. අන්නේ සීමාකරණ එකට තමාපි කියන්නේ නි්පාන සලාකය කියලා. ආණ්ඩුව ගොවීන්ට කියනවා මේ කාලය තුළ වෙළඳොලට දාන බහන්්ඩ ප්‍රමාණය සීම කරන්න කිවසීරෝවල්ට. එක් කිවී රෝගවලින් එහාට සපයන්න එපා. ඔ මේ මිල තිීගන්න පුළුව. කිවසීරෝ ප්‍රමාණය ඉන්න වග කරුවන්න අතර බෙදාගන්න. අපේකට න නිෂ්පාදන සලාක නියීම කරගන්න ඕ කියලා. වෙරඳ පොලේ ඉන්න ප්‍රමාණය මේ නියම කරපු කෝටයික ඇතුළේ යම් යම් අනුපාතිකයන්ට තමන්ගේ සපයන ප්‍රමාණ තීරණය කර ගැනීමක් කරනවා. ඔබහන්න පුළුවන් ඒ නිශ්පාදකර පාඩු නැද්ද කියලා. ඇත්ත නොනවයි නිෂ්පාදකට මේ ක්‍රම පාඩු නෑ ඕන් කමතිීමේකට. එකක් ඔවන්ට එහෙ මික් ලබාගන්න පුළුව. ඔවුන් සපේන හන්ඩ ප්‍රමාණය අඩුවක් වුණත් ඉහළ මිලක් ලබාගන්න පුළුවන් නිසා මේ කෝටවලට නිෂ්පාදකයෝ කැමති. හැබැයි මේ කෝට නියම කරන එක නිෂ්පාදකයෝ කැමති වනාට ආර්ථික මේ වශයෙන් ගත්තොත්ලමයි ඉතාම අකාරර්යක්සම ප්‍රතිපත්තියක්. මෙබලන එක ආකාරයක්ෂ වෙන හැට. එක පැත්තකින් ඔබට පේනවා මේ වෙලාවෙ කිව් හදන්න පුළුවන්කම තියාගෙන හදන්න කිව් සීරු. ඕන නිෂ්පාදනයක්යෙනවා. අඩ හ අනි පැත්තෙන් ඔබ බලන්න කිව් හැදුවනම් ැමතිස්සම පMC සමානයි සමුතුලි තේකොන්තෙසේ. කිව සරෝ හදනකොටට පේනවා මෙතරන සැේවම්වක්්‍රේ මුණගහෙෙනMC මෙත නිල්ලම්වක්්‍රේ මුණගැ ැතන තමමා ප මෙම කියර දිවතින PMC ගන්න විදිේ. ඔබට පේනවා ප විශාලයි කාට වඩා MCට වඩා. අපි එකට නව සම්පත් බෙදා අවින් කිරීම අකාරයක් සමයි. එක පැත්තකින් මෙතන උන නිෂ්පාදනයක් සිද්ධ වෙනවා අනිපැත්තෙන් සම්පත් බෙදාවෙන් කිරීම අකාරයක්ෂ වෙනවා.ඒසා නිෂ්පාදන සලාක නියම කරලා ගොවියට ඉහළ මික් අරන් දෙන්න පුළුවන් බව ඇත්ත නමුත් ඒ සලාක නියම කිරීම ආර්ථික මේ වශයෙන් අකාරයක්ෂම් ප්‍රතිපත්තිය. එ ප්‍රතිපත්ති ඇතුළේ සිදුවන ආරයක් සමතාව තමයි මෙ ට්‍රිකෝනෙන් අපට පාට කල්ලෝ නම් පෙන්න්න පුළුවන් සුබසාධනයට කොච්චරක හානියක් වෙන අනිකිය. ඕඩබන් නිතර මේ පාඩංල දෙකිව්වා සුබසාධන හානියක් ඇතිවෙන්නේ. අදාලා ආණඩුවේ ක්‍රියා මාර්ග නිසා ප්‍රමාණය ඇතිවන වෙනස් වීමත් එක්. මෙතන සලාක නියම කරන කලා ආණඩුව කරන්න එම ප්‍රමාණය අඩු කරවනවා.ඒ ප්‍රමාණය අඩු කිරීමත් එක්ළ මෙත නොබට පේනවා ඉතා පැහැදිලිව මේ කොටසෙන් සුභසාධනයට හානියක් වෙන. එෙසම මේ අඳුරු කරලා තින කොටස සලාක නියම කිරීම ඇතිවෙන්න පුළුවන් සුභසාධන හානියක් විදිහටයි අප සාමාන්‍යය නිරූපණය කිරීමක් කරන්න. කොඩක් මේ කේපු අදහත් හිතේ තිය ගැෙන අපේ සටහනත් එක් යාමු. නි්පාදන සලාක අයටත ඔබොට කියනවා. ඉල්ලු මේ පති අනම්ේ බා සභාවික හේතුමට බහෝ කෘෂිකාර්මික හන්ඩ මිල නිතර උච්චාවචනය වීමත් එහි ප්‍රතිඵල වශයෙන් වගාකරුවන්ගේ ආදායම් වල හටගන්නා ස්ථයිතාවන් ඉවත් කිරීමත් අරමුණු කොටගෙන නිෂ්පාදන සලාක නහීම කරන්න කටයුතු කිරීමක් කරනවා. නිෂ්පාදන සලාකයක් කෙලා අපි කතාකරයි කිසියම් කාලයක් තුළ වෙළඳොළට සපයන්න පුළුවන් බහන්ඩ ප්‍රමාණය සීමා කරලා, ඩුවසි නියම කරන යම් කිසි ප්‍රමාණය එක අපිකර නිෂ්පාන සලාකයක් කියල. සලාක නියමකිර මක්තුල ඇතිවන ප්‍රතිවිපා ගැන මන්දැඟට පහැදිරි කලා මේ කොටුවේ ඔබට පුළුවන් සලාක සම්බන්ධ රූපසරහනාදඉන්න. පීනමති සමතුලිත මිල වෙනුවට ගොවීන්ගේ ආදාය මෙහිර නැංවීම සඳහා ප1න් විිල යෝගයායි ආණ්ඩුව තීරය කළත් මතර ප2 කිගත්ය ප1 කිල පහිදමු සැපයම කිවන්ඩක්වා අඩු කරන්න නිමයෝම් සලාක නියම කරනවා. මේ මිලේ ඉන්නන? ඒ ප්‍රමාණ අඩු කරන්නඩ ඒ ප්‍රතිපාලයක් ලෙස සැපයුම් වක්්‍රය පූර් නම් එකක් බට පත්වන සැපම් වෙනස් කරන්න බෑනි සලාක නියම කරහම සලාක ප්‍රමාණය විතරයි මකට්ට එකක දන. සලාක නවමකිර මනිසා කිවන් ප්‍රමාණයට වඩ වැඩියෙන් සපයන්න වගාරුවන්ට ඩක් ලැබෙන මීටොඩ ඩි කරණ නෑ එතට වෙන්නේ කලින්ට වඩා සපේන ප්‍රමාණයක පැත්තකින් අඩුුවෙනම් ඌන නිෂ්පාදනයක් ෙන. ඒවගේම සලාක කරලතින ප්‍රමාණයක් එක ගත්තම ඒ බහන්්ඩි මිල හා ආන්තික පිරිිවඇතර ලොකු වෙනක්ති න සම්පත් බෙදාවයෙන් කිරීම ආකාරයක්ෂම් වෙනවා සුප්‍රසාධනහනයක්ත් ඇහින්න පුළුවන් කම තියෙනවා. මේක කියනවන්තිමට වගාකරුවන්ට මේක වාස වුණත් ආර්ථික මේ වශය නාකාරයක්ෂ වෙන හේතු. දෙකක් කියනවා ඕන නිෂපානය හා සම්පත් බෙදියයා ආකාරයක්ක්ෂන් වීම වගේ කරුණු දෙක ඔබට මෙතරින් පෙන්නවා. හැමතිස්ම මේ ප්‍රමාණය ඇතිවෙන වෙනස්වීමත් එක් කලා සුභසාධනහානයක් වෙළඳ පොලි ඇතිවීම වලක්වන්න බැරි කරුණක් විදිරපත ේරු ගන්ඩෝ. එනම් අපි මේ කතා කරපු නිෂ්පාදන සලාක නියම කිරීම මෙෝ විභාගහෙම අහපු ප්‍රශ්නන්නෙමෙයි. ඔබේ පැත්තෙන් සලාක නියම කරණයක කෘෂිකාර්මිකයගේ මිලාදායම ස්ථාවර කරන්න පිළියමක් විදිරීගර යගත්ත. කොහොමද සලාක නියම කරන්නේ හැමවෙලාවම තියන ිලගැන සතුරු නැත්තං නිෂ්පාදකයක් ික් ලාපපුරොත්තු වෙනවා ආණඩුවේ ආණ්ඩුව ඒ මිල සඳහායම් සීමාවක් දාන. ඒ සීමාවට අදාළ ප්‍රමාණය විතරයි සලා කනය කරන්න. එතර මේ ප්‍රමාණට වඩා වැඩියෙන් සපයන කාටවත් බැහැ. හැම කෙනාම මේ ප්‍රමාණයට එකඟව සපයන්නේ ඒකින් වෙන්නේ නිෂ්පාදනය අඩුවෙන ඌන නිෂ්පාදනය. සම්පත් බෙදාාවෙන් කිරීම ආකා රක්ෂම් වන්න පුුව ඔන්නේ කරු ික බහොදම මගතියාකයි. එවන අපි අද මේ පාඩම් කොටසෙන් බලාපරොත්තු වනේ හ විඩියෝ පාඩමය අපි කතා කරපු නිෂ්පාන සහනාදාර කොටසට අදාළ අභ්‍යාසටික සාකච්ඡා කරන්නත්. ඒවගේ කෘෂිකාර්මික බහන්්ඩ පිළිබඳතින ගැටලුව ඒ ගටලුව ඇතිවෙන්න හේතු සයි ගටලුව විසඳගන්න මොනදාණ්ඩුවකට ගන්න පුළුවන් ක්‍රියමාර්ග කියනෙක් ඔබට මතක්කරදීමක් කරන්න. එනම් මේ පාඩක් සාකච්චාත් එක්ක මේ නිබන්ධනය සම්පූර්ණය අවසන් වෙනවා මේ නිබන්ධනයේ පුංචි කොටසක් මුළ ඉතුරුුණ. එතමයි බදුවල අභ්‍යාස දක්තුනක් ඔබ හදන්න කෙළමං ඉතුරු රආන්තින් පාන්ද වසේ. එ වගේ ගනු කරබද ිනු කරබද අර පුංචි වෙනක් ගන මන් පැල්ලි ීමක් කරන කරකිවවා අප ඊළඟට නවත මුණගහෙන්නේ අවු දෙදන් පස්සෙේ විසිවිනි අ ගරුවාද සසාහිත්‍යක විසිවෙනි ්‍රහස්පතිරිින්ද පිට ලසකේද. එදාට යම් පුංචි වෙලාවක් කරගන එ බදු සම්බන්ධ, ඩ කොටික ම් ර් රලා අපිට ස අලත් පාඩම පටන් ගැනීමක් කරනවා මිෂ්පාදන නියයායහා පිරිවය ඔබට දැන් මේ මාසට ල බාදිීල තින නිිබන්ධනේ. අපිහමුණක් නැවත සසාමන්‍ය පන්තීදි තායික්නනි මොනගහෙනවා මේ විඩියෝ පාඩම් ටික ඔබොහොද නාවරණයරගන සටහන් සම්පූර්ණ කරගන ඉවසඳහා සූධනම සිරිින්න්න.